සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. සාදු සාදු සාදු. මහත්යාට ලෑස්ති කරගෙන තියෙන යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහන්න පුළුවන් මහත්යා. අවසරයි නුවන්සර්. අපි දැන් 2017 අලුත් අවුරුද්ද අපිට ඉදිරියට එනවා. එහෙයි. ඉතින් මේ අලුත් අවුරුද්දේ අපි මේ ධර්ම මාර්ගය යන ශ්‍රාවකෙන් විදිහට නැත්නම් ධර්ම මාර්ගය යන පුද්ගලයන් විදිහට අලුත් අවුරුද්දේ අපිට ගන්න තියෙන කියන්නේ ධර්මය හරහා යන අලුත් අවුරුද්දක් බවට අපි පත් කරගන්න ඕන කොහොමද? එහේ මෙහෙමයි මහත්මයෝ. දැන් අපි අලුත් අවුරුද්දක් කියන කාරණයෙන් අර්ථය වෙන්නේ සිංහල අලුත් අවුරුද්දක් කියන කාරණය. තේරෙනවද? ඒතකොට සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ කවුද? සිංහල බෞද්ධ පින්වතුන්ට නේද? ඒතකොට සිංහල අවුරුත් අවුරුද්ද සමරන මොහොතේ අපි නැකත් ඊට අදාළව නැකත් සිරිත් විරිත් එක ජීවිතයට එකතු කරගන්නවා වගේම කැවුම් කිරිබත් වෙනවා වගේම ඒ වගේම අලුත් ඇඳුම් අඳිනවා වගේම සතුටු වෙනවා විනෝද වෙනවා වගේම මහත්යෝ සිංහල බෞද්ධකම කියන්නේ මොකද්ද කියන කාරණය මොහොතක් හිතන්න වෙනවා. තේරෙනාද? අපි මොකද අපි සිංහල අලුත් අවුරුදු සැමරුවත් සිංහල බෞද්ධයා කියන්නේ මොකද්ද කියන කාරණය සිංහල බෞද්ධයා කියන වචනේ අර්ථය මොකද්ද කියන කාරණය අපි හුඟක් වෙලාවට හිතන්නේ නැහැ. සිංහල බෞද්ධයා කියන වචනේ අර්ථය මහත්යෝ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නා කියන අර්ථය. තේන්නාද? දැන් මිහිඳු මහරහතන් වහන්සේ අපේ මේ ලක්දිවට වැඩම කරන්න පෙර ආතුව අපි සිංහල ජාතිය කියන නමින් තමයි හැඳුන්වන්නේ. සිංහල බෞද්ධයෙක් එදා හිටියේ නැහැ. ඒතොර මිහිඳු මහරහතන් වහන්සේගේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ආරෂ්ඨාංගික මාර්ගය අපිට එකතු වුණාට පස්සේ තමයි සිංහල බෞද්ධයා කියන අර්ථය ගොඩනැගෙන්නේ. තේන්නාද? ඒතොර සිංහල බෞද්ධයා මේ සමරන්නා වූ සිංහල අලුත් අවුරුද්ද අවස්ථාවේදී අපි දකින්න ඕනේ සිංහල බෞද්ධයා කියන වචනේ අර්ථය තමයි ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නා කියන වචනය. තේන්නාද? එතකොට සිංහල බෞද්ධයින් වශයෙන් අපි කොච්චර සිංහල අලුත් අවුරුදු සැමරුවත් කොච්චර විනෝද වුණත් සතුටු වුණත් අපි තුල ආරියෂ්ඨාංගික මාර්ගයේ දුර්වල නම් මාත්‍ය අපි සිංහල බෞද්ධයා කියන අර්ථය තුල නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. තේනවාද? ඒ නිසා නිරේතුරුවම අපේ සියලුම සිංහල අලුත් අවුරුදු සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍රයන් අපි සිද්ධ කරන්න ඕනේ මහත්යෝ ආරියෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන දිශාවටමයි. තේනවාද? එහෙම නැත්නම් සිංහල බෞද්ධකමක් නැති සිංහල අලුත් අවුරුද්දක් සැමරුවා වෙනවා. තේනවාද? ඒ නිසා නිරේතුරුවම සිංහල අලුත් අවුරුද්දක් සමරන මේ මොහොතේදී පින්වතුන්ලාට ගෙවි ගියා වූ වසරට වඩා ශක්තිමත් ධර්මයේ අර්ථයන් වැඩෙන වසරක් බවට පත් කරගන්න නම් අපේ ජීවිතයට අපිට එකතු කරගන්න තියෙන සුන්දරම ධර්මය තමයි ආරෂ්ඨාංගික මාර්ගය කියන ධර්මය. ඒතොර ඒ ආරෂ්ඨාංගික මාර්ගය කියන ධර්මයේ තියෙනා වූ සුන්දරම අර්ථයක් තමයි සම්මාදිට්ඨිය කියන අර්ථය. ඒතොර සම්මාදිට්ඨිය කියන අර්ථය තරම් මහත්යෝ සුන්දර වූ සැප ලබා දෙන අර්ථයක් මේ ලෝක ධාතු තුළම නැහැ. ඒකක් තේරුම් ගන්න. තේනවාද? එනිසා සිංහල අලුත් අවුරුද්දක් සමරන මොහොතේ අපි දක්ෂණං මොහොතක් මෙනෙහි කරන්න මේ සම්මාදිට්ඨිය අර්ථයන් මොනවාද කියලා මෙනෙහි කරලා මම මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද පුරාවට මේ සම්මාදිට්ඨිය අර්ථයන් තුල ශක්තිමත් වෙනවායි කියන කාරණේ දකින්න මහත්යෝ මම හිතනවා ඊට වඩා අවුරුද්දක් සාර්ථක වෙන්න වෙන ගන්න තියෙන ක්‍රියාමාර්ගයක් නැහැ. ඒක තේරුම් ගන්න. එනිසා නිරේතුරුව මහත්යෝ සම්මාදිට්ඨිය අර්ථයන් නුවණින් දකින වසරක් බවට පත් කරගන්න. ඒ සම්මාදිට්ඨිය අර්ථයන් නුවණින් දකින වසරක් බවට පත් කර ගැනීම තුලිනුයි අපිට පුළුවන් සප්ත බොජ්ජංගයන් වැඩෙන්නා වූ වසරක් උදා කරගන්න. මොකද ධර්මයේ අර්ථයන් දුර්වල වෙනවා කියන්නේ පංච නීවරණයන් වැඩෙනවා කියන කාරණේ. අපි අතීතයට ගෙවි ගියා වූ අවුරුද්ද දිහා බලලා අපි දකිනවා නම් ගෙවි ගියා වූ අවුරුද්ද ප්‍රශ්න කම්කටොළු අවුල් වියවුල් සංකීර්ණභාවයේ වැඩි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ පංච නීවරණයන් වැඩි කියලා. දර පංච නීවරණයන් වැඩි වුණා නම් පංච නීවරණයන් වැඩි උනේ ඇයි? ආරෂ්ඨාංගික මාර්ගයෙන් අපි බැහැර වෙලා ගියා. එහෙනම් සිංහල බෞද්ධයා කියන අර්ථය අපි දිනෙන් දිනම දුර්වල කරගෙන ආපු ගමනක් තමයි මේ ලැබුවා වසරට අපි ඇවිල්ලා තියෙන්නේ. මොකද වැඩුනේ පංච නීවරණ නම් ධර්මයක් වෙයිලා නැහැ. ඒ නිසා ධර්මයක් වැඩෙන අවුරුද්දක් කියන්නේ මහත්යෝ සප්ත බොජ්ජංග වැඩෙන්නා වූ වසරක් බවට ඒක අපි පත් කරගන්න. සප්ත බොජ්ජංග වැඩෙන්නා වූ වසරක් බවට පත් කරගන්න.
එතකොට සප්තබොජ්ජංගේ ධර්මයන් ඉබේ වැඩෙනවායි කියන කාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සප්තබොජ්ජංගයන් වැඩෙන්න නම් මහත්වෝ අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි ශක්තිමත් වෙනවා. ඒ නිසා අපිට මුලින්ම අපේ ජීවිතයට එකතු කරගන්න තියෙන උතුම්ම ධර්මතාවය තමයි මහත්වෝ සම්මා දිට්ඨිය කියන අර්ථයන් අපේ ජීවිතයට එකතු කරගන්න. සම්මා දිට්ඨිය අර්ථයන් නිරයතුරුව නුවණින් දකිනවා. තේන්නත් නුවණින් දකිමින් සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් තව තව අපේ කුසල් පක්ෂේ වැඩි කරගන්න. කුසල් පක්ෂේ වැඩි කරගන්න. මොකද සමාජයේ බරපතල වූ අවදානමක් කරා ඉදිරියට ගමන් කරනවා. තේන්නත් ඒ සමාජයේ බරපතල අවදානමක් කරා ඉදිරියට ගමන් කරන්නේ ජනතාව තුල සමාජය තුල සකස් වෙන්නා වූ ආස්වාදයට දින බැඳීම නිසාමයි. තේන්නත් රූපේ ආස්වාදයේ කෙරෙහි ඇති කරගත්තා වූ බැඳීම, එතනින් ගියාම කාමයේ ආස්වාදයේ උදෙසා ඇති කරගත්තා වූ බැඳීම, මේ හේතුන් නිසා මහත්වෝ නිරයතුරුව සමාජයේ බරපතල අරුබුදයක් කරා බරපතල අනුතුරක් කළා ගමන් කරනවා. තේන්නත් අපි මේ දකින සමාජය තුල නිරයතුරුව මහා වේගයෙන් සංවර්ධනය ක්‍රියාත්මක වෙනවා. ඒ සංවර්ධනයේ නාමයෙන්, අධ්‍යාපනයේ නාමයෙන්, දැනුමේ නාමයෙන්, පොහොසත්භාවයේ නාමයෙන්, වස්තුව ඉපවීමට ඇති තණ්හාවේ නාමයෙන් මහත්වෝ සංවර්ධනයේ නාමයෙන් මහා ආස්වාදයේ කරවටක් ගිලිලා සමාජයේ පසු වෙනවා. තේන්නත් මේ සංවර්ධනයේට බුදුරජාණන් වහන්සේ කොතනදීවත් සංවර්ධනය කියන වචනයක් භාවිතා කරන්නේ නැහැ ධර්මයේදී. අපි සංවර්ධනය කියන වචනේ භාවිතා කළා මේ වෙන්නා වූ සංවර්ධන ක්‍රියාවලියට බුදුරජාණන් වහන්සේ සංවර්ධනය කියන වචනයක් භාවිතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කරන්නේ ආස්වාදයේ කියලා. ආස්වාදයක් තියෙනවා නම් මහත්වෝ අනිවාර්යෙන්ම ආදීනවය තියෙන්න ඕනේ. ඒක ධර්මතාවයක්. තේන්නාද? ඒ නිසා අපි මේ යන්නා වූ සංවර්ධනයෙන් යන්න සංවර්ධනයේ නාමයෙන් මේ ආස්වාදයේ තුල කොටු වෙලා යන්නා වූ ගමන තුල මහත්වෝ බලවත් ආදීනවයක් සමාජය ඇති කරගන්න. ඒ බලවත් ආදීනවය තමයි නිරේතුරුවම පංච නීවරණවලට බර වුණා වූ ජීවිතේ කුරුමේ අපි ලබනවා. තේන ජීවිතේ කුරුමේ ලබනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංවර්ධනයේ නාමයෙන් එහෙම නැත්නම් සංවර්ධනයේ කියන වචනය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ මහත්වෝ ස්වභාව ධර්මයක් එක්ක ජීවත් වෙන්න කියන කාරණේ තුල ඉඳලා. තේන දැන් භික්ෂූන් වශයෙන් අපි මහත්වෝ ස්වභාව ධර්මයක් සමගයි ජීවත් වෙන්නේ. තේන අපි කොයි වෙලාවකවත් ජීවිතේ કૃතිම භාවයකට පත් කරගන්නේ නැහැ. අපි කැලේකට ගියත් අපි කොහේ හරි කුටියක හිටියත් ඒ කුටියේ බිම ගාලා තින්නේ ගොම මෙටි. බිච්චිය බැඳලා තින්නේ කටු මෙටි වලින්. වහලට දාන්නේ තීදිනේ උළු ටික. නිදා ගන්න ඇඳ ලෑලියෙන්දක් තින්නේ. ඒ කියන්නේ මහත්තු අපි ස්වභාව ධර්මයන් සමගයි ජීවත්. තේන්න. අපි පින්ඩපාත මඩුවට ගියත් අපිට පින්ඩපාත මඩුවේදී බෙදන්නේ මහත්තුෝ ගමේ හැදුනා වූ එළවලු ටිකක් පළතුරු ටිකක් විතරයි. ඔන්න පිටින් කවුරු හරි ආවොත් තමයි අපේ ස්වභාව ධර්මයට අදාළ ක්‍රියාවලිය કૃතිම ක්‍රියාවලියක් බවට පත් වෙන්නේ. මොකද රසකාරක අරවමියව ගොඩාක් දේවල් ගෙනල්ල ඒගොල්ලෝ පූජා කරනවා. එහෙම නැතුව නිරේතුරුව බුදුරජාණන් වහන්සේ සංඝයාමන අපට මහත්වෝ ආරණ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුන්‍යාගාරගතෝවා කියන ධර්මතාවය තුල අපිව ස්වභාව ධර්මයේම කොටසක් බවට පත් කළා තියෙනවා. තේන මේ ස්වභාව ධර්මයේම කොටසක් බවට පත් කරපු තැනයි සංවර්ධනයේ සැබෑ අර්ථය තියෙන්නේ. එතෙන්දී ස්වභාව ධර්මය සංවර්ධනය වෙනවා. ස්වභාව ධර්මයේ විනාශිකුත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ස්වභාව ධර්මයේ තුල මහත්වෝ අපේ කායික මානසික ධර්ම ශක්තියනුත් අපි ශක්තිමත් කර. නමුත් වර්තමාන ලෝකයේ මහත්වෝ තබන පියවරක් පාසා ස්වභාව ධර්මයේ කියන කාරණෙන් බැහැරටයි යන්නේ. තේන કૃතිම ලෝකයක් කරා ඉස්සරහට යන්න මහත්වෝ ඒ අවශ්‍යතාවයන් උදෙසා බරපතල ආකාරයෙන් ස්වභාව ධර්මයේ විනාශභාවයට පත් වෙනවා. දැන් වර්තමානයේ මේ සිද්ධ වෙන්නා වූ සංවර්ධනයේ නාමයෙන් බරපතල ස්වභාව ධර්මයේ විනාශයක් සිද්ධ වෙනවා. ඒතර ස්වභාව ධර්මයේ කියන්නේ මොකද්ද? සතර මහා ධාතුව. ඒතර ස්වභාව ධර්මයේ විකෘති වෙන්න මේ සතර මහා ධාතුවේ විකෘති වීම සිද්ධ වෙනවා. ඒතර මේ සතර මහා ධාතුවේ විකෘති වීම සිද්ධ වෙන්න මේ පස් කඳු කපන්න වැලි ගොඩ දාන්න කළුගල් නිදි කඩන්න මේවා නිසා මේ සතර මහා ධාතුවේ පඨවි ධාතුව බලවත් ආකාරයෙන් දුර්වලභාවයට පත් වෙනවා. ඒතර පඨවි ධාතුවේ විනාශය නිසා මහත්වය මොකද වෙන්නේ? ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. තේන්න. මොකද පඨවි ධාතුව බලවත් ආකාරයෙන් විනාශ වෙන තැන ආපෝ, තේජෝ, වායෝ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒ ක්‍රියාකාරීත්වය වැඩි වුණාම මහත්වෝ අපි බලාපොරොත්තු නොවු කාලගුණික දේශගුණික විපත් ලෝකයේ තුල සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ යන්නා වූ ගමන මෙතනදී වළක්වන්න බෑ. තේන්නා?
ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මහත්වෝ මේ ලබන්නා වූ සිංහල අවුරුද්දේ අපි බේරිලා ලෝකයට යන දිශාවකට යන්න තේරෙනවද? ඒ නිසා මෙතනදී අපි බේරෙනවා කියන කාරණය තුල අපිට සකස් කරගන්න වෙන්නේ අපි ස්වභාව ධර්මයන් සමග ජීවත් වෙනවායි කියන කාරණය. අපි ස්වභාව ධර්මයේම කොටසක් බවට පත් වෙනවායි කියන කාරණය. තේරෙනවද? මේ කාරණේ ඇති කර ගන්න නම් අනිවාර්යම මාත්‍යෝ සම්මා දිට්ඨි අර්ථයන් පිළිබඳ අපි නිරේතුරුවම භාවනාවක් හැටියට මේ නුවණින් මෙනෙහි කරන්න හිතන්න අපි දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? ඒ නිසා එතෙන්දී නිරේතුරුව සම්මා දිට්ඨි අර්ථයන් නුවණින් දකින්න. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ අනන්ත වූ ගුණයන් අනන්ත වූ ඥානයන් බුදුරජාණන් වහන්සේ නිසා අපි මේ ලබන්නා උතුම් සැනසෙල්ල මොකද්ද කියන කාරණේ නුවණින් දකින්න. තේරෙනවද? මොකද අපි මිහිඳු මහ රහතන් වහන්සේ මේ දෙරණට පැමිණෙන්නේ ඉස්සෙල්ලා මහත්වෝ ගස් වලට, ගල් වලට, ඉරට, හඳට, තාරකාවට, යකුන්ට, යක්ෂණියන්ට වැඳා වූ පිරිසක්. ඒ තැන ඉඳන් මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අරහ සුගතිය අපිට මතු කරලා දුන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. ඒ සුගතිය තුලිනුත් අපිට සුගතියේ දුගතියේ අනුත්ත්වභාවයේ මතු කරලා මහත්වෝ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට යන්න මේ උතුම් නිවනේ මාර්ගයේ මතු කරලා දුන්නේ බුදුරජාණන් වහන්සේමයි. තේනවා? එනිසා මේ ලෝක ධාතුවේ යම් පුද්ගලයෙකුට මෙලොව වශයෙන්, පරලොව වශයෙන් සහ භව නිරෝධයේ වශයෙන් ලබන්න තියෙන උතුම් සැනසෙල්ලක් තියෙනවා නම් ඒ සැනසෙල්ලට වග කිය යුත්තේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය විතරයි. එනිසා නිරතුරුවම තෙරුවන් කෙරෙහි උතුම් ශ්‍රද්ධාව ඇති කරගන්න. තේනවා? තෙරුවන්ගෙන් තොරව ලෝකේ දකින්න යන්න එපා. තෙරුවන්ගෙන් තොරව ලෝකේ දකින්න යන්න එපා. ඔබ සෑම නිමේෂයකදීම ඔබට ඇලෙන සිතක් සකස් වුණත්, ගැටෙන සිකස් සකස් වුණත්, ඒ සෑම සිතුවිල්ලකට පස්සේ ඔබ බුදුරජාණන් වහන්සේව සිහිපත් කරගන්න දක්ෂ වෙන්න. තේනවා? ඔබ ලබන්නා වූ සෑම සැප වේදනාවක් ළඟදීම, සෑම දුක් වේදනාවක් ළඟදීම ධර්ම රත්නේ ගුණයන් හිතන දක්ෂ වෙන්න. මොකද ඒ සෑම සැප වේදනාවක්ම, සෑම දුක් වේදනාවක්ම කියන්නේ ධර්මතාවයක්මයි, සංස්කාරයක්මයි. තේනවා? ඒ වගේම ඔබ ලබන්නා වූ සෑම සැප වේදනාවක් ළඟදීම, දුක් වේදනාවක් ළඟදීම උතුම් සංඝයාගේ ගුණයන් සිහිපත් කරන්න දක්ෂ වෙන්න. මොකද මේ සෑම ධර්මතාවයක්ම ලෝකෙට දේශනා කළේ මේ ආර්ය මහා සංඝ රත්නේ මහත්තේ නම්. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපි තුල ලබන්නා වූ සෑම සැප වේදනාවක් තුලින්ම, දුක් වේදනාවක් තුලදීම බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ කියන මේ උතුම් තෙරුවන්ගේ ගුණයන් සිහිට නගා ගන්න. අපි මේ උතුම් ගුණයන් සිහියට නගාගද්දි මහත්වේ සිහියට නගා ගන්න මොහොතේම අපි සැප වේදනාවත් දුක් වේදනාවත් උපේක්ෂාව කියන තැනට ගත්තා වෙන. තේරෙනවා? ඒතකොට තෙරුවන් කෙරෙහි සද්ධාව තුලින් අපි එතනයි මතු කරගන්න ඕනේ. තේරෙනවා? අපි තුල අතීත සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන සෑම සැප වේදනාවක්ම, සෑම දුක් වේදනාවක්ම ඉදිරියේදී අන්න අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගන්න. තේරෙනවා? නමුත් අද අපි ඒක නෙමේ කරන්නේ. සැප වේදනාවක් ඇති වෙනකොටම මහත්වෝ ඒ නිසාම අපි කාමයේ ආස්වාදයන්ට යනවා. ඒ නිසාම අපි රූපයේ ආස්වාදයන්ට යනවා. ඒ නිසාම අපි සිල්පද බිඳීම් වලට යනවා. ඒ කියන්නේ සැප වේදනාව කුසලයේ නිසා අපි නැවත නැවත අකුසල් කරා. දුක් වේදනාවක් ඇති වෙන සෑම මොහොතකෙදිම අපි කේන්ති ඇති කරගන්නවා, ගැටීම් ඇති කරගන්නවා, ද්වේෂය ඇති කරගන්නවා, ව්‍යාපාදයේ පලි ගැනීම නපුරු සිත් ඇති කරගන්නවා. ද්වේෂය නිසාම නැවත 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 අපි අකුසලයට යනවා. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන්නේ සම්මා දිට්ඨි අර්ථයන් ජීවිතයට ගත්තා කියන්නේ මහත්වෝ එයාගේ ජීවිතයට සැප වේදනාවක් ලැබෙද්දිම එයා මුලින්ම සිහිපත් කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. මොකද මේ සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා සාගත වේදනාව අපිට මතු කරලා දැක්වේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. තේන්නා? මේ සැප වේදනාවත්, දුක් වේදනාවත් සංස්කාරයක ඵලයක් කියන කාරණය අපිට මතු කරලා දුන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා අපි ලබන සෑම සැප වේදනාවක්, දුක් වේදනාවක් ඉදිරියේදීම ඊළඟ සිතුවිල්ල බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ කියන උතුම් අර්ථය සිහිපත් කරගන්න. ඒ සිහිපත් කරන මොහොතේම මහත්මයාලා පිංගතුල්ලා ඉන්නේ උපේක්ෂාව කියන තැන. උපේක්ෂාව කියන තැන. මේ උපේක්ෂාව කියන තැනට පත් වුණ තැනයි මහත්වෝ අපි බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට ඇති කරගත්තා වූ ගෞරවණීය ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනෙක් බවට. එහෙම නැතුව මහත්වෝ දවස පැය 24 පැයෙන් පැය 10ක්ම පන්සලේ හිටියා කියන කාරණේවත්, දවස ගානේ සිල් සමාදන් වුණායි කියන කාරණේවත්
දවස ගානේ දන් පූජා කළායි කියන කාරණේවත් සද්ධාව කියන කාරණේ සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. සද්ධාව කියන කාරණේ සම්මා දිට්ඨිය අර්ථයන්ට අදාළව අපි සකස් කරගත්තා වෙන්නේ අපි තුල සකස් වෙන සෑම සැප වේදනාවකදීම අපි තුල සකස් වෙන සෑම දුක් වේදනාවකදීම මේ සැප වේදනාවත් දුක් වේදනාවත් දෙකම අතීත සංස්කාරයක් කියලා දකිමින් අපි උපේක්ෂාව කියන තැනට එන්න දක්ෂණම්. ඒ සැප වේදනාව ඉදිරියේ දුක් වේදනාව ඉදිරියේ ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ සිහියට නගා ගන්න දක්ෂණම් අන්න අපි උපේක්ෂාව දැන්ට ආවා. මේ උපේක්ෂාව කියන තැනයි මහත්වෝ තෙරුවන් කෙරේ සද්ධාව සකස් කරගත්තා වූ තැන වෙන්නේ. එහෙනම් බලන්න මේ මොහොතේ ඔබ කල්පනා කරන්න මේ නව අලුත් අවුරුද්දක් ලැබපු වෙලාවේ ඔබ කොයි සානම් ඇලීම් ගැටීම් දෙක අතර දෝලණය වෙමින් කොයි සානම් ජීවිතේට සද්ධාවෙන් බැහැර වෙන ස්වභාවයන්ට පත් වෙනවද කියන්නේ. අපේ ජීවිතේ ඊයේ දවස කල්පනා කරන්න කොයිසා අපි ඇලීම් වලට ගැටුණද? කොයිසා අපි ගැටීම් නිසා ඇලීම් වලට ඇලුනද? කොයිසා ගැටීම් වලට ගැටුණද? ඒ කොතැනකදිවත් අපි මේක ධර්මානුකූලව දැකලා උපේක්ෂාව කියන තැන මතු කරගත්තේ. ඒ නිසාමයි සමාජයේ දවසින් දවස දවසින් දවස ආස්වාදයේ 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 දිශටම ගමන් කරලා ආස්වාදයේ හේතුවෙන් සකස් වෙන්නා වූ ආදීනවේ ජීවිතයට එකතු කරගන්නේ. තේන්නාද? ඒ නිසා මේ සම්මා දිට්ඨිය අර්ථයන්ට අදාළව තෙරුවන් කෙරෙහි සද්ධාව ශක්තිමත් කරගන්න. එතකොට එනම් තෙරුවන් කෙරෙහි සද්ධාව ශක්තිමත් භාවයට පත් වුණා කියන්නේ එහෙමනම් නිරේතුරුව පින්වතුල්ලා දකින්න ඇලෙන සිතත් ඉදිරියේ ගැටෙන සිතත් ඉදිරියේ උපේක්ෂාව කියන තැනට එන්නේ. ඒ උපේක්ෂාව කියන තැනයි මහත්වෝ තෙරුවන් කෙරෙහි සද්ධාව කියන කාරණේ අර්ථවත් අපි ජීවිතේට එකතු කරගත්ත වෙන්නේ. දෙවෙනි කාරණේ කර්මයේ කර්මඵල විශ්වාසය දිහා කල්පනා කරලා බලන්න. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් ලැබෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් ලැබෙනවා කියන විශ්වාසය ඇති කරගන්න. මොකද සමාජය තුල අප්‍රමාණව සිදුවෙන්නේ මහත්වෝ යහපත් දෙයට වඩා අයහපත් දෙයමයි. ඒ අයහපත් දේ සිද්ධ වෙන්නේ කුමක් නිසාද? යහපතෙත් අයහපතෙත් තියෙනා වූ අනතුරු අපි දකින්නේ නැහැ. අනතුරු අපි දකින්නේ නැහැ. ලෝකේ නිරේතුරුව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් නැති වුණත් මහත්වෝ අයහපතමයි ලෝකේ වැඩි. බුදුරජාණන් වහන්සේ පහළ වුණා වූ ලෝකයේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය දේශනා කරද්දී මීට එරෙහිව දුෂ්ටීන් 62ක් ධර්මතාවයන් ශාස්ත්‍රවරු 62ක් හිටියා. මිච්ඡා ශාස්ත්‍රවරු තේන. එනිසා ජීවමාන බුදුරජාණන් වහන්සේ පහළ වුණ ලෝකෙත් යහපතට වඩා අයහපත වැඩි. එනිසා වර්තමානයේ ලෝකයේ අයහපත කරා ගමන් කරනවා කියන කාරණය මහත්වෝ අපිට පුදුම වෙන්න දෙයක් නෙමෙයි. පුදුම වෙන්න දෙයක් නෙමෙයි. නමුත් අපි මේ 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 ස්වභාවය මහත්වෝ තුලින් ධර්මයේ දකින්න දක්ෂ වෙන්න ඕනේ. ධර්මයේ දකින්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට ලෝකයේ අයහපතට යනවා කියලා අපිත් ඒ රැල්ලේ ගහගෙන යන්න ගියොත් අපිත් විනාශය කරාමයි යන්නේ. ඒ නිසා නිරේතුරුව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් අපිට මතු කරලා දක්වනවා මේ යහපත අයහපත හඳුනගන්න කියලා. තේන්න. සීලේ දුස්සීලභාවයේ තියෙන වෙනස හඳුනා ගන්න කියලා. කුසලේ අකුසලේ තියෙන වෙනස හඳුනා ගන්න කියලා. සුගතියේ දුගතියේ තියෙන වෙනස අඳුනා ගන්න කියලා. යහපතේ අයහපතේ තියෙන වෙනස හඳුනා ගන්න. ඒතකොට මේ හඳුනා ගැනීම අපි සිද්ධ කරගන්නේ මහත්වෝ ආදීන වේ තියෙනා වූ බරපතල භාවයේ දැකලා. ආදීන වේ තියෙනා වූ බරපතල භාවයේ දැකලා. ඒතර ආදීනවයන්ගේ බරපතලභාවය නොදන්න නිසාමයි ආස්වාදයට කොටු වෙලා නිරේතුරු අපි යහපත අතහැරලා අයහපතට යන්නේ. තේන්න. යහපත අතහැරලා අයහපතට යන්නේ. ඒ නිසා නිරේතුරුවම මේ අපි දක්ෂ වෙන්න කර්මයේ කර්මඵල විශ්වාසයන්ට අදාළව ලෝකයේ දකින්න. කර්මයේ කර්මඵල විශ්වාසයන්ට අදාළව ලෝකයේ දකිද්දී මහත්වෝ නිරේතුරුවම අපි තුල වැඩෙන්නේ මෛත්‍රී චිත්තයක්මයි. උපේක්ෂා සාගත චිත්‍රයක්මයි. තේන චිත්‍රයක්මයි. මොකද නිරේතුරුවම කර්මයේ කර්මඵල විශ්වාසයට අදාළව ලෝකයේ දකින දිකෙනා ඇලීම් ගැටීම් දිශාවට යන්නේ ඇලීම් ගැටීම් දිශාවට යන්නේ නැහැ. එයා කෝටිපති ව්‍යාපාරිකයෙක් දැක්කත් දුප්පත් මහත්මයෙක් දැක්කත් මේ දෙදෙනා නිසා කවදාකවත් ඇලීම් ගැටීම් සකස් කරගන්නේ නැහැ. එයා කොයිසා ධනවත් කෙනෙක් දැක්කත් දුප්පත් කෙනෙක් දැක්කත් ඒ දෙදෙනා නිසා ඇලීම් ගැටීම් සකස් කරගන්නේ නැහැ. එයා කොච්චර රූමත් කෙනෙක් දැක්කත් කොච්චර විරූපීද කෙනෙක් දැක්කත් ඒ දෙදෙනා නිසා ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැහැ. එයා කොච්චර නිරෝගී කෙනෙක් දැක්කත් රෝගී කෙනෙක් දැක්කත්
ඒ දෙදෙනා නිසා ඇලීම් ගැටීම් සකස් කරගන්නේ නැහැ. එයා කොච්චර සත්පුරුෂ කෙනෙක් දැක්කත් අසත්පුරුෂ කෙනෙක් දැක්කත් ඒ දෙදෙනා නිසා කවදාකවත් මේ ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැහැ. එයා කොච්චර සිල්වත් කෙනෙක් දැක්කත් දුස්සීල කෙනෙක් දැක්කත් ඒ දෙදෙනා නිසා ඇලීම් ගැටීම් ඇති කරගන්නේ. ඇයි මහත්තයා, මේක යහපත් දේක ඵලයක්, මේක අයහපත් දේක ඵලයක් කියලා දන්නවා. මේ ධර්මයයි දකින්නේ කියලා දන්නවා. එයා සිල්වත් කෙනා තුනෙනු ධර්මයක් දකින්නේ. මොකද්ද ධර්මේ? යහපත් දේක යහපත් ප්‍රතිඵලයක්. එයා දුසිල්වත් කෙනා තුනෙනු ධර්මයක් දකින්නේ. මොකක්ද? මේක අයහපත් දේක අයහපත් ප්‍රතිඵලයක්. එයා ධනවත් කෙනෙක් තුල ධර්මයක් දකින්නේ. මේක යහපත් දේක යහපත් ප්‍රතිඵලයක්. එයා යාචක මහත්මේ දකිද්දී යාචක මහත්මයා තුලින් ධර්මයක් දකින්නේ. මොකද්ද ධර්මය? මේක අයහපත් දේක. අනමාත්ව සමාජයේ අපි ගැටීම් වලට යන්නේ නැහැ. ඇලීම් වලට යන්නේ නැහැ. ඇලීම් ගැටීම් වලට නොයන තැන අපි කොතනද ඉන්නේ? උපේක්ෂාව තුල. අපි උපේක්ෂාව තුල ඉන්න මොහොතේ කුමක්ද අපි තුල වැඩුනේ? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. තේනවා? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව තව තව අපි ශක්තිමත් කරගන්න නේද? නමුත් වර්තමානයේ යහපත අයහපත කියන කාරණේ අපි දකින්නේ නැහැ. තේනවා? අපේ යහපත උදෙසා අපි අප්‍රමාණ අයහපත් දේවල් කරන්නයි පෙළඹෙන්නේ. ඒ අයහපත් දේවල් කරන්න අපේ යහපත දවසින් දවස දුර්වලභාවයට පත් වෙලා එක්කෝ ඇලීම් දිශාවට එක්කෝ ගැටීම් දිශාවට ගමන් කරනවා. ඒ ගමන් කරන මොහොතක් පාසා උපේක්ෂාවෙන් බැහැර වුණා කියන්නේ සද්ධාවෙන් බැහැරට යනවා. තේන්න? ඒ නිසා නිරේතුරුවම යහපත් දෙයක් ඔබට සිද්ධ වුණත් අයහපත් දෙයක් ඔබට සිද්ධ වුණත් ඒක හේතුඵල ධර්මයක් හැටියට දකින්න. සමාජයේ සිදුවෙන්නා වූ සෑම යහපත් දෙයක් තුලින්ම සෑම අයහපත් දෙයක් තුලින්ම සෑම සැප වේදනාවක් දුක් වේදනාවක් තුලින්ම ධර්මයක් මතු කළ දකින්න. තේනවා? ධර්මයක් මතු කළා කියන්නේ උපේක්ෂාව කියන තැනට හිත ගත්තා. තුන්වෙනි සම්මාදිට්ඨිය අර්ථය තමයි පටිච්ච සමුප්පන්නව උපතක් තියෙනවා කියන විශ්වාසය. තේනවා? නිරේතුරුව දකින්න අපි මේ ජීවත් වෙන අපි ඊළඟ නිමේෂයේදී මැරෙන්න පුළුවන්. ඒ පිළිබඳ අපිට සහතිකයක් නැහැ. සංස්කාරයන්ට අදාළව අපේ ඇස් දෙක කොයි වෙලාවෙ පියවේවිද කියන කාරණේ අපි දකින්නේ නැහැ. තේන්න? නමුත් මේ මැරෙන මොහොතේම ඊළඟ පටිච්ච සමුප්පන්න උපත සූදානම් කියන විශ්වාසය අපි දකින්න ඕනේ. තේන්න? ඒතොර පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා. මේ උපත කාම ලෝක, රූපී ලෝක, අරූපී ලෝක මේ භවාත්‍රය තුලින් එහෙක සිද්ධ වෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ විශ්වාසය ඇති වෙච්ච කෙනා නිරේතුරුව දකිනවා තිරිසන් සතෙක් දැක්කත් මහත්යෝ මේ තිරිසන් සතා පෙර සංසාරයේ මිනිසෙක් වෙන්න පුළුවන්. මේ තිරිසන් සතා පෙර සංසාරයේ දෙවියෙක් වෙන්න පුළුවන්. එයා ප්‍රේතෙක් දැක්කත් ප්‍රේතයෙක් ගැන හිතුණත් එයා දකිනවා මේ ප්‍රේතයා පෙර ජීවිතයේ දෙවියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේ මහත්යෝ එයා සාංශාරික බය මේ තුලින් ඇති කරගන්න. තේන්න? නිරේතුරුව පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවායි කියන කෙනා නිරේතුරුවම ඊළඟ උපතේ සාර්ථකභාවය උදෙසා මේ ජීවිතයේ කළ යුතු උතුම් ධර්මතාවයන් සිද්ධ කරගන්නවා. එතකොට මේ ජීවිතයේ උතුම් ධර්මතාවයන් සිද්ධ කරගන්නවා, කුසලයේ සිද්ධ කරගන්නවා කියන්නේ මොකද්ද මහත්තයෝ? ඇලීම් දෙසට යන්නෙත් නැතුව, ගැටීම් දෙසට යන්නෙත් නැතුව උපේක්ෂාව කියන තැනට හිත. එහෙනම් බලන්න මේ සෑම ධර්මතාවයකින්ම අපි ඇලීම් ගැටීම් වලින් බැහැර වෙලා උපේක්ෂාව කියන තැනට හිත ගන්න දක්ෂ වෙන්න. තේනවා? එතකොට යා නිරේතුරුව පටිච්ච සමුප්පන්න උපත දැකලා එයා තිරිසන් සතෙක් දැක්කා කියලා, ප්‍රේතෙක් නිරිසතෙක් දැක්කා කියලා කවදාකවත් ගැටෙන්න යන්නේ නැහැ. ඒ වගේම යා දෙවියෙක්, මිනිස්සෙක්, බ්‍රහ්මයෙක් දැක්කා හිතුණා කියලා කවදාකවත් ඇලෙන්න යන්නේ නැහැ. එයා දන්නවා මේ දෙකම ධර්මතාවයක් කියලා. එයා තිරිසන් සතා තුනිනුත් ධර්මයක් දකිනවා මේ පටිච්ච සමුප්පන්න උපතක්. එයා ප්‍රේතයා තුනිනුත් ධර්මයක් දකින්නේ නේද? එයා නිරිසතා තුලිනු ධර්මයක් දකිනවා. අන්නේ දකින මොහොතේ මහත්ය මොකද වෙන්නේ? උපේක්ඛාව කියන තැනට හේතුඵල ධර්මයක්. ගැටෙන්න දෙයක් නැහැ, කම්පා වෙන්න දෙයක් නැහැ. එයා දෙවියෙක්, බ්‍රහ්මයෙක් දැක්කත් එතෙන්ට ඇලෙන්න යන්නේ නැහැ. එයා දන්නවා මේක ධර්මතාවයක්, මේක සම්මා දිට්ඨි අර්ථයන්ගේ ඵලයක් කියලා. එයා ඇලෙන්නේ නැති තැන මහත්ය එයා අනිවාර්යයෙන්ම උපේක්ඛාව කියන තැනට එනවා. මොකද එතෙන්ට ඇලිලා හෝ ගැටිලා අපිට වැඩක් නැහැ. මොකද තිරිසන් සතා ඊළඟ ජීවිතයේ දෙවියෙක් බවට පත් වෙන්න පුළුවන්. මේ මොහොතේ ඉන්න දෙවියා ඊළඟ ජීවිතයේ තිරිසන් සතෙක් බවට පත් වෙලා ඉන්න. එහෙනම් අපි මේ මොහොතේ ওই දෙපාර්ශ්වයටම ඇලීමෙන් හෝ ගැටීමෙන් තේරුමක්, මේ ඇලීම ගැටීම අපි උපේක්ෂාව කියන තැනට, උපේක්ෂාව කියන තැනට ගත්තේ තැනයි
ධර්මය වැඩෙන්නේ ධර්මය වැඩුණ තනයි සද්ධාව කියන අර්ථය තව තව ශක්තිමත් වේ. ඊළඟට නිරේතුරු අපි දානේ සීලේ ආනිසංස දකිනවා. තේන. මොකද වර්තමාන සමාජයේ දානේ සීලේ අර්ථය දකින්නේ නැහැ. මේ දානේ සීලේ අර්ථය දකින මොහොතේ මහත්යෝ මේ සමාජය තුල තියෙනා වූ මහා ධනපති මහත්මේ ජීවත් වුණත් අපි දකිනවා ඒක දානේ ඵලයක් කියලා. තේන. මේ ජීවිතයේ අන්ත දුප්පත්භාවයෙන් ජීවත් වෙන කෙනෙක් දැක්කත් අපි දකිනවා මේක දන් නොදීමේ ඵලයක් කියලා. තේන. මෙතෙන්දි සමාජය තුල තියෙනා වූ අර පන්ති පරතරයන් පන්ති ભેදයන් පන්ති විෂමතාවයන් ඒ හේතුවෙන් සකස් වෙන්නා වූ දේශය වෛරය ක්‍රෝධය අපි ඇති කරගන්නේ නැහැ. මොකද වර්තමාන සමාජය තුල මේ දැක්ම බොහොම දුර්වලයි. තේන්න. සීලේ ආනිසංස පිළිබඳ දැක්ම බොහොම දුර්වලයි. සීල් සමාදන් වෙනවා. නමුත් ආනිසංස පිළිබඳ දැක්ම දුර්වලයි. ඒතකොට සීලේ ආනිසංසයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට බුදුරයන් වහන්සේ සීලේ ආනිසංසයක් බවට ජනප්‍රියභාවයට පත් වෙනවායි කියලා දේශනා කරනවා. ඕනෑම සභාවක් ඉදිරියට නොබියව යනවා කියලා දේශනා කරනවා. සිහිමුලා නොවි මැරෙනවා කියලා දේශනා කරනවා සුගතිය උපදිනවා කියලා. එනනම් මේ සමාජයේ ජීවත් වෙන කුමන ශේස්ත්‍රයක වුණත් ජනප්‍රියභාවයට පත් වෙනවා කියන්නේ මහත්යෝ ඒක සීලේ ආනිසංසයක්. රටක නායකයා ජනප්‍රියභාවයට පත් වෙනවා කියන්නේ සීලේ ආනිසංසයක් වෙන දෙයක් නෙමෙයි. තේන්න. ආයතනයක ඉන්න ප්‍රධානියා ජනප්‍රියභාවයට පත් වෙනවා කියන්නේ සීලේ ආනිසංසයක්. ගමක නගරයක ජීවත් වෙන කෙනෙක් ජනප්‍රියභාවයට පත් වෙනවා කියන්නේ සීලේ ආනිසංසයක්. ඒතර මේ ආනිසංස පක්ෂයේ දකින්න කෙනා කවදාක්වත් මහත්යෝ කෙනෙක්ගේ ජනප්‍රියභාවයට කෙනෙක්ගේ තියෙනා වූ දක්ෂභාවයට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. තේන්න. ඒතර මේ ඊර්ෂ්‍යා නොකරන තැන යා කොතෙන්ට දෙන්නේ? එයා ජනප්‍රිය කෙනා තුලනු ධර්මයක් දකින්නවා. ධර්මයක් දකින්නවා. ඒ ධර්මයක් දකින්න තැන කොතනද යා ඉන්නේ? උපේක්ෂාව කියන තැන. තේන්න. ඒ වගේම ජනප්‍රියභාවයට පත් නො වූ යම් කෙනෙක් දුර්වලභාවයෙන් ජීවත් වෙනකොට එයා නිසා ගැටීම් ඇති කරගන්නේ නැහැ. එයා දකිනවා මේකත් හේතුඵල ධර්මයක් කියලා දකින්න තැන අන්න එයායේ දුර්වල කෙනා තුලිනුත් උපේක්ෂාව ධර්මයක් මතු කරගත්තා. ඒතොර මේ උපේක්ෂාවයි මහත්යෝ නිරේතුරු අපව තෙරුවන් කෙරේ සද්ධාව තුල තව තව ශක්තිමත් භාවයට පත් වෙන්නේ. ඒ නිසා සමාජය තුල මිනිසයා විඳින්නා වූ මේ සැපේ ආස්වාදයේ දකින්න ඔබේකට ඇලීම ගැටීම නෙමෙයි කල යුත්තේ. ඔබටත් එතෙන්ට එන්න අවශ්‍ය නම් මේ දානය කියන තැන සීලය කියන තැන ශක්තිමත් භාවයට පත් වෙන්න. එච්චරයි. ලෝකයේත් එක රණ්ඩු කරලා ලෝකයේත් එක ද්වේෂ කරලා වෛර කරලා අපිට වැඩක් නැහැ. අපිට ධනවත් භාවයට පත් වෙන්න ඕනේ නම් අපි දානේ අර්ථයන් කෙරේ ශක්තිමත් වෙන්න ඕනේ. අපිට ජනප්‍රිය භාවය ඇති කරගන්න ඕනේ නම් අපි සීලේ අර්ථයන් තුල ශක්තිමත් වෙන්න ඕනේ. තේන්න. එතකොට මෙන්න මේ ශක්තිමත් භාවයයි නිරේතුරුව මහත්යෝ අපේ ධර්මයේ අර්ථයන් තව තව ශක්තිමත් භාවයට පත් කරලා අපිව භවගමනේ සැපේ කියන කාරණේට ඉස්සරහට හරින්. තේන්නාද? ඒ නිසා ඊළඟ කාරණේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨි අර්ථයන්ට අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. තේන්න. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. හරි සුන්දර අර්ථයක් මේ සම්මා දිට්ඨියට ඇරෙන්න මහත්වෝ මේ අර්ථය මුළු ලෝකේ කොතනකවත් නැහැ. තේන්න. අද ලෝකයේ බටහිර රටවල් කොච්චර දියුණුයි ආර්ථික අතින් දියුණුනත් මහත්වෝ අම්මා තාත්තා වයසට ගියාට පස්සේ ඒගොල්ල පිළිබඳ තැකීමක් නැහැ. අවුරුද්දට සැරයක් උපන් දිනේ දවසට ගිහිල්ලා යමක් පූජා දුන්නා මිසක් ඉන් එහා දෙයක් ඒගොල්ල සම්බන්ධ. නමුත් මේ සම්මා දිට්ඨිය අර්ථයන් තුල මහත්වෝ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය පුදුමාකාර ශක්තියක් අපේ ජීවිතයට ලබලා දෙනවා. තේන්න. අම්මා තාත්තා පිළිබඳ විශ්වාසයත් අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය කියන කාරණයක් පටිච්ච සමුප්පන්න උපත කියන කාරණයක් මහත්ව දෙක එකට ගලපගත් තැන තේන්න පුදුමාකාර ජවයක් ශක්තියක් අපිට ඇති වෙනවා. මොකද යා දක්ෂයි මේ මනුස්ස සමාජයේ ජීවත් වෙන සෑම කෙනෙක්ම පටිච්ච සමුප්පන්නව මගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා දකින්න මහත්වේ. තේනවාද? මොකද මේ සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් ඒ ශක්තිය අපිට ඇති කරලා දෙන්නේ. එයා තමා තුලින් දකිනවා මේ සමාජයේ ජීවත් වෙන සෑම මිනිස්සෙක්ම සෑම පිරිමියෙක්ම කාන්තාවක්ම සංසාරේ මට අම්මා වුණ කෙනෙක්මයි. සංසාරේ මට තාත්තා වුණ කෙනෙක්මයි. තේනවා? ඒ තැනදී මහත්වේ එයා ඒ සාංශාරික ඥාතිත්වය තුලින් මුළු මනුස්ස සමාජෙම මගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා දකිනවා. අනිවාර්යෙන් මේක සිද්ධ වෙනවා.
ඒ තැනදී සමාජයට එයාගෙන් කවදාකවත් වරදක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එයා සෑම කෙනෙක්ම මහත්වෝ මගේ සාංසාරික අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා දකිනවා. එයා බස් එකක වාඩි වෙලා යද්දි වයසක අම්මා කෙනෙක් නැකිද්දී එයා දෙපාරක් හිතන්නේ නැහැ, එයා නැකිටිනවා. එයා දකිනවා මේ සංසාරේ මගේ අම්මා කෙනෙක්මයි තාත්තා කෙනෙක් වගේ. එයා කාර්යාලයේ රැකියාව කරන වෙලාවේ තමන්ගේ ඉස්සරහට සේවාදායකයෙක් එක්කෙද්දී ඒ සේවාදායකයාව ප්‍රමාද කරන්නේ නැහැ. එයා දකිනවා මේ සංසාරේ මගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්මයි කියලා. එයා රෝහලේ රෝගීව ඉන්න වෙලාවේ එයා දොස්තර මහත්මයා නර්ස් නෝනා දකිනවා මේ රෝගියා සංසාරේ මට අම්මා වෙච්ච කෙනෙක් තාත්තා කිච්ච කෙනෙක්මයි. පන්ති කාමරයේ ගුරුවරයා උගන්වන වෙලාවේ තමන්ගේ ශිෂ්‍යයින්ව දකිනවා මේ සෑම ශිෂ්‍යයෙක්ම සංසාරේ මම දස මසක් කුසෝය හොවාගෙන ලේ කිරි කරලා පෝපු දරුවන්මයි කියලා. තේන්න. එතකොට මේ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය කියන අර්ථය මහත්වෝ මුළු සමාජයටම ශක්තිමත් ධර්මයේ ශක්තිමත් භාවය ඇති කරගන්න ලොකු අයෝමය ශක්තියක් අපිට ලබලා දෙනවා. තේන්නාද? ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ගේ ගුණයන් ගැන කියනකොට දෙමාපියන් මහා බ්‍රහ්මයා කියලා හඳුන්වනවා. ඒ වගේම දෙමාපියන් රහතන් වහන්සේගේ ගුණයන්ට සමකරන තැන අම්මා තාත්තා ආනන්තරිය පාපකර්ම කියන තැනදී බුදුරජාණන් වහන්සේ තබලා තියෙනවා. තේන්න. දෙමාපියන් මැරීමත් ආනන්තරිය පාපකර්මයක්, රහතන් වහන්සේ මැරීමත් ආනන්තරිය පාපකර්මයක් කියන. මේ සෑම තැනකදීම අම්මා තාත්තා කියන අර්ථය මහත්වෝ බුදුරජාණන් වහන්සේ ඔසවලා තියන්නේ ඒ තුල ගැබ් වෙලා තියෙන අප්‍රමාණ කුසල් ශක්තිය පින දැකලාමයි. තේන්න. දැකලාමයි. එනිසා නිරේතුරුවම සමාජය තුල මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේ ඔබේ අම්මා තාත්තා ඔබ කුසල් නිදියක් බවට පත් කරගන්න. තේන්න. අකුසල් නිදියක් බවට නෙමෙයි, කුසලයේ නිදියක් බවට පත් කරගන්න. ඒ අම්මා තාත්තා නිරේතුරුව කායිකව මානසිකව සතුටෙන් තියන් උත්සාහ ගන්න. තේන්නාද? ඒ තුලින් ඔබට අප්‍රමාණ වූ කුසලයක්, අප්‍රමාණ වූ පිනක් ඔබේ ජීවිතයට එකතු වෙනවා. මේ පින ජීවිතයට එකතු වෙන්න කුසලයේ ජීවිතයට එකතු වෙන්න මාත්‍යෝ අතීතේ විපාක නොදුන්නා වූ අප්‍රමාණ කුසල් මතුවලා එනවා. ඒවා තුලින් තව තව ජව සම්පන්නව ආරෂ්ඨාංගික මාර්ගයේ ඉදිරියට යන්න අපිට අවස්ථාව ලැබෙනවා. එනිසා නිරේතුරුව මේ ලැබුවා වූ වසරේදී නිරේතුරුව දක්ෂ වෙන්න අම්මා තාත්තා කියන්නේ කුසල් නිදියක් කියන කාරණේ මතු කළ දකින්න. දිනපතා හැකිතාක් මේ කුසල් නිදියෙන් කුසලය පින ගරගරා ඔබේ ජීවිතයට එකතු කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? ඒ දක්ෂභාවය තුල නිරේතුරුවම මහත්වෝ ඇලීම් ගැටීම් වලට යාමේ අවකාශය ඔබ දුර්වල කරගන්න. තේරෙනවද? දැන් වර්තමාන සමාජයේ අම්මලා තාත්තලා නිසා කොච්චරනම් ඇලීම් ගැටීම් ඇති කරගන්නවද කියලා බලන්න. ඇලීම් නිසා ලෝභ දේශ මෝහයන් ඇති කරගන්නවා, ගැටීම් නිසාත් ලෝභ දේශ මෝහයන් ඇති කරගන්නවා. තේන්නාද? ඒතර අම්මා තාත්තා තුලින් අපි යම් දුර්වලතාවයක් දකිනවා නම් ඒ දුර්වලතාවය අම්මා තාත්තාගේ දුර්වලතාවයක් නෙමෙයි. දරුවන් වන අපේ අකුසල් විපාකයක් නිසායි අම්මා තාත්තාගේ දුර්වලතාවයට අපිට මූණ දෙන්න සිද්ධ වෙන්නේ. තේන්නාද? එනිසා නිරේතුරුවම අම්මා තාත්තා කියන අර්ථය තුලින් අපි ඇලීම් සහ ගැටීම් දිශාවට යන්න එපා. තේන්නාද? ඇලීම් සහ ගැටීම් දිශාවට යන්න එපා. නිරේතුරුව මේ ඇලීම් ගැටීම් කියන කාරණය ධර්මයට යොමු කරලා ධර්මය තුලින් උපේක්ෂාව කියන කාරණේ මතු කර ගන්න. තේන්නාද? අම්මාට කේන්ති ගියා කියන කාරණය අම්මාට ඒ වරදක් නෙමේ, හේතුවක් නිසාමයි අම්මාට කේන්තිය සකස් වුනේ. තේන්නාද? අම්මාට සතුටක් ඇති වුණා කියන්නේ හේතුවක් නිසාමයි. මේ දෙකේදී ඔබ ඇලීම් ගැටීම් වලට යන්නේ නැතුව උපේක්ෂාව කියන තැන අම්මාගේ සතුට තුලිනුත් අම්මාගේ ද්වේෂය තුලිනුත් අපි ධර්මයක් මතු කර ගන්න දක්ෂණං ඒ උපේක්ෂාව කියන තැන මහත්වෝ අපි සද්ධාව තව ශක්තිමත් කරගත්තා වෙනවා. තේන්න. මේ සෑම ධර්මතාවයක් තුලින්ම අපිට උපේක්ෂාවයි ශක්තිමත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද ඇලීම් ගැටීම් දිසා දෙකට ගියොත් අපි දේ යන මොහොතක් පාසා සද්ධාව දුර්වල කරගන්න ගමනක් යන්නේ. වර්තමාන සමාජයේ සද්ධාව දිනෙන් දින දුර්වල වෙනවා කියන්නේ ඇලීම් ගැටීම් දිශාවට යන්නා වූ වේගේ වැඩි. උපේක්ෂාවට එන්නේ නැහැ. හේතුඵල ධර්මයන් අනුව ගලපන්නේ නැහැ. තේන්න. ඒ වගේම සම්මා දිට්ඨිය ඊළඟ අර්ථය තමයි දිව්‍යතලයක්, බ්‍රහ්මතලයක්, සතරපායක් තියෙනවායි කියන විශ්වාසය. නමුත් දිව්‍යතලයක්, බ්‍රහ්මතලයක් තියෙනවායි, සතරපායක් තියෙනවායි කියන විශ්වාසය තුල අපි මොකද්ද කරන්නේ? දිව්‍යතලයන්ට ඇලෙනවා, සතරපායන්ට ගැටෙනවා. තේන්න.
අපි හිතන්නේ නෑ දිව්‍ය තලයේ ඉන්න කෙනාමයි නැවත සතර අපායට වැටෙන්නේ කියලා අපි හිතන්නේ. සතර අපායේ ඉන්න අයමයි දිව්‍ය තලයට යන්නේ කියලා අපි හිතන්නේ. එහෙනම් මාත්‍යෝ මෙතන ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. අවබෝධ කරගන්නයි මෙතන තියෙන්නේ. තේන්නාද? එනිසා දෙවියා බ්‍රහ්මයා කියන තැනට ඔබ ඇලෙන්න යන්න එපා. වර්තමාන සමාජයේ පින්කමක් සිද්ධ කළත් සීලයක් වැඩුවත් දානයක් දුන්නත් දෙවියා කියන තැනට අපි ඇලෙනවා. තේන්නාද? භාවනාවක් සමාධි භාවනාවක් වැඩුවොත් රූපාවචර බ්‍රහ්මයා අරූපාවචර බ්‍රහ්මතල කියන තැනට ඇලෙනවා. තේන්නාද? මේ ඇලීම නෙමේ අපි කර යුත්තේ, මේ ඇලීම උපේක්ෂාව කියන තැනට ගන්නවා. දිව්‍ය තලයේ තුලිනුත් අපි ධර්මයක් දකින්න ඕනේ. අනිත්‍ය වූ සංස්කාරයක්. බ්‍රහ්ම තලයේ තුලිනුත් අපි ධර්මයක් දකින්න ඕනේ. අනිත්‍ය වූ සංස්කාරයක්. ඒ වගේමයි සතර අපාය තුලිනුත් අපි ධර්මයක් දකින්න ඕනේ. අනිත්‍ය වූ සංස්කාරයක්. අන්න අපි ඇලීම් ගැටීම් වලින් වෙන් වෙලා උපේක්ෂාව කියන තැනට අපි ආවා. අන්න ඒ අර්ථය තුලිනුත් අපි මොකද්ද මතු කරලා ගත්තේ? උපේක්ෂාව තුලින් සද්ධාව ශක්තිමත් කරගත්තා. ඊළඟට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨි අර්ථය තමයි අතීතේ මහත්යෝ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හිටියායි කියන අර්ථය. එතකොට මේ අර්ථය තුලින් අපි නිරතුරුවම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හිටියායි කියලා ඒ උත්තමයින්ට ඇලුනොත් එතනත් අපි ධර්මයෙන් පැහැරෙනවා. අතීතේ රහතන් වහන්සේලා නිසා අපි අධර්මයක් ජීවිතේට එකතු කරගන්නවා. අතීතේ හිටියා වූ සෝවාන් උත්තමයින් නිසා අපි අධර්මයක් ජීවිතේට එකතු කරගන්නවා. ඒ වගේම යම් කෙනෙක් මහත්යෝ මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න බැරුව පෘථග්ජන භාවයේ නැත්තම් සද්ධානුසාරී ධම්මානුසාරී තැන ඉන්නවායි කියන තැන ඉඳන් අපි ගැටෙනවා. අනේ මට තාම මේක සිද්ධ කරගන්න බැරි වුණා, මං කවදාද සෝවාන් වෙන්නේ, මං කවදාද කී කියා ගැටෙනවා. ඒ කියන්නේ ගැටීම තුලිනුත් අපි නැවත මහත්යෝ තව තව අකුසල් තව තව දුර්ලභාවයට. ඒ නිසා නිරේතුරුවම මහත්යෝ මාර්ගඵල ලාභීන් තුලිනුත් අපි ධර්මයක් දකින්න. තේන. එයාට ඇලුනා කියන කාරණෙන් අර්ථයක් නැහැ. එයාත් එක්ක ගැටුණායි කියන කාරණෙන් අර්ථයක්වත් නැහැ. දැන් මට අත්දැකීම් තියෙනවා අප්‍රමාණ පින්වතුල්ලා මේ අපි සමාජය තුළ මතුවෙලා තියෙන මේ මාර්ගඵල උන්මාදය නිසා මහත්යෝ අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්න. තේන. සමහරු මේ එලිපිට ඇවිල්ලා පරීක්ෂණ කරන ස්වභාවයන් මම දැකලා තියෙනවා. එලිපිට ඇවිල්ලා පරීක්ෂණ කරන. ඒවා තුලින් ඒගොල්ලෝ බලවත් වූ අනතුරු කර ගමන් කරනවා. කෙනෙක් ඉන්නවා එයා ඇලෙනවා. හරිද? මෙයා සෝවාන් ඵලයට පත් වුණා කියලා කිව්වහම ඔන්න එයා කෙරේ ඇලෙනවා. තව කෙනෙක් ඉන්නවා නෑ මෙයා සෝවාන් ඵලයට පත් වෙලා නෑ කියන තැන ඉඳන් එයාව පරීක්ෂා කරන්න ගිහිල්ලා ගැටෙනවා. තේන්නා? දැන් මේ දෙතැනදිම මහත්වයා මොකද උනේ? ධර්මයෙන් බැහැරුණා. උපේක්ෂාවෙන් බැහැරුණා. ඒ කියන්නේ සද්ධාවෙන් බැහැරුණා. තේන්නා? ඒ වගේ නිරේතුරුවම තව කෙනෙක් අනේ මේ මේ මෙයා ළඟ කිසිම ගුණයක් නෑ, මෙයා පු탁ජන කෙනෙක්, මෙයා තාම සද්ධානුසාරී ධම්මානුසාරී කෙනෙක් කියලා එයත් එක ගැටෙනවා. තේන්නා? මම තුල අවබෝධයක් තියෙනවා ඔයා දුර්වලයි කියලා එයත් එක ගැටෙනවා. ඒ ගැටීම තුල නිරේතුරුව මහත්වයා උපේක්ෂාවෙන්. එනිසා බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි අර්ථයන් තුලට අතීතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හිටියාය කියන විශ්වාසය ඇතුල් කරගන්නේ උන්වහන්සේලා කෙරෙහි ඇලෙන්නවත් උන්වහන්සේලා කෙරෙහි ගැටෙන්නවත් නෙමෙයි. වර්තමානයේ තුල යම් කෙනෙක්ගේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගෙන මාර්ගයේ ගමන් කරනවා නම් සාක්ෂාත් කරගන්න දිශාව තුල ඉන්නවා නම් ඒ අය කෙරෙහි ඇලෙන්නවත් ගැටෙන්නවත් නෙමෙයි. තේන්නා? සෝවාන් ඵලය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරය. ඇලෙන්න හෝ ගැටෙන්න දෙයක් නැහැ. සකෘදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරිහත් ඵලය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක්. ඇලෙන්න ගැටෙන්න දෙයක්. එහෙනම් එතන ධර්මයක් තියෙන්නේ. ඒ කියන්නේ සෝවාන් ඵලය කියන තැන තුලින් අපි ධර්මයක් මතු කරගන්නවා. තේන්න? ඇලීම් ගැටීම් වලට යන්න නෙමෙයි. කෙනෙක් තාම පු탁ජනයි කියන තැන ඉඳන්, කෙනෙක් තාම ධර්මයෙන් දුර්වලයි කියන තැන ඉඳන් ධර්මයක් අපි දකින්න ඕන. නමුත් අපි ධර්මයක් දකින්නේ ධර්මය දැක්කොත් තමයි අපි ඇලීම් ගැටීම් වලින් බැහැර වෙලා උපේක්ෂාව කියන තැනට. මේ උපේක්ෂාව කියන තැනයි ධර්මය වැඩෙන තැන. ධර්මය වැඩෙන තැනයි සද්ධාව ශක්තිමත් වෙන. එනම් මහත්යෝ මේ ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්දේ මහත්යෝ ධර්මයේ අර්ථයන් වඩා ගන්න. ධර්මයේ අර්ථයන් වැඩෙනවා කියන සද්ධාව තව තව තියුණුභාවයට පත් කරගන්න. මේ සද්ධාව තියුණුභාවයට පත් කරගන්න මේ ආර්ය ෂ්ටාංගික මාර්ගයේ මහත්යෝ සම්මා දිට්ඨි අර්ථයන් තරම් ශ්‍රේෂ්ඨ ධර්මතාවයක් මේ ලෝක ධාතුවේ නැහැ.
එනිසා ඔබ දක්ෂණං මේ සිංහල අලුත් අවුරුද්දේ මේ නැකත් ඒ සියලු දේවල් කරලා සතුටු වෙනවා වගේම ඒ වගේම කිරිබත් කැවුම් වෙලා සතුටු වෙනවා වගේම විනෝද වෙලා වැඩිහිටියන්ට වන්දනා කරලා සතුටු වෙනවා වගේම මේ සම්මා දිට්ඨිය අර්ථයන් මගේ ජීවිතයට එකතු කරගෙන ඇලීම් ගැටීම් හැකිතාක් අවම කරගෙන උපේක්ෂාව කියන තැන තුළින් අපි ධර්මයේ අර්ථයන් වැඩෙන සද්ධාව ශක්තිමත් කරගන්න වසරක් බවට මට මේ වසරපත් කරගන්න පුළුවන් කියලා දකිනවනම් මහත්වෝ ඊට වඩා දැක්මක් අවශ්‍ය වෙන්නේ නැහැ. සම්ප්‍රණේ බුහන්සේ දැන් දේශනා තුළ පැවසුවා අම්මා හා තාත්තා කියන්නේ කුසල් නිධිය. ඔව්. ඉතින් සම්ප්‍රණේ අපි කොහොමද මේ කුසල් නිධිය හරහා මේ ඒ කුසල් නිධිය හරහා මේ අපි පින් රැස් කරගන්න නැත්තම් ඒ සැලකීම තුළ අපි කොහොමද මේ පින් සිද්ධ කරගන්න නැත්තම් ආ මෙහෙමයි මහත්වෝ දැන් අම්මා තාත්තා කියන්නේ කුසල් නිධියක් කියන කාරණය මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පමණයි මේ ලෝක ධාතුව තුළ මතු කරලා අපිට පෙන්නලා තියෙන්නේ තේරෙනවද මම එතෙන්දී මුලින්ම කිව්වා අම්මා තාත්තා කියන කතා කරද්දී අපි පටිච්ච සමුප්පන්න උපත කෙරෙහි විශ්වාසය තුළ මේ මුළු මනුස්ස ප්‍රජාවම මහත්වෝ අපේ අතීත සංසාරයේ අම්මලා තාත්තලා කියලා අපි දකින්න දක්ෂ වෙන්නේ. තේරෙනවද? ඒ තැන දකිමින් තමයි මේ ජීවිතේ මට ලැබුණා වූ අම්මා තාත්තා කියන කුසල් නිධිය මම ගරා ගන්න ඕනේ. තේරෙනවද? එතනදී අම්මා තාත්තා කියන කුසල් නිධිය ගරා ගනිද්දි මහත්වෝ අපි හැම දෙනාටම මහත්වෝ එක හා සමානව ඒක කරන්න බැහැ. තේරෙනවද? මොකද අපේ අකුසල් විපාකයන් තියෙනවා අම්මලා තාත්තලා විපාකයේ පිණිස අකුසල් විපාකයන් තියෙනවා. ඒ අතීත අකුසල් විපාකයන් විපාකෙට එනකොට මහත්වෝ අම්මා තාත්තා තුල දැනීම සකස් වෙන්නේ දරුවා දිහ සැකෙන් බලන්නමයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට දරුවා තුලින් අකුසල් විපාකයන් සකස් වෙනකොට දරුවා නිරේතුරුව පෙළඹෙන්නේ අම්මා තාත්තා දිහ සැකෙන් බලන්නමයි. ඒ හේතුඵල ධර්මය. තේරෙනවද? ඒ නිසා මෙන්න මේ ධර්මතාවය මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ. මොකද මේ ධර්මතාවය අපිට තේරුම් කරලා දෙන්නේ සම්මා දිට්ඨිය අර්ථයෙන් ඈ. වර්තමාන සමාජයේ අම්මා තාත්තා සමග බරපතල ප්‍රශ්නවලට දරුවන් යන්නේ දරුවන් සමග බරපතල ප්‍රශ්නවලට අම්මලා තාත්තලා යොමු වෙන්නේ මෙන්න මේ ධර්මතාවයේ තේරුම් ගන්නේ තමා තුල සකස් වෙන්නා වූ දැනීම ඒ කියන්නේ විඥාණය කුමක ඵලයක්ද කියලා ඒගොල්ලෝ දකින්නේ නැහැ විඥාණයේ ඵලය සකස් වෙන්නේ සංස්කාරයන්ගේ ඵලයන් කියන කාරණේ දැනගනිද්දී අම්මා දකිනවා දරුවා කෙරේ කේන්තියක් ඇති වෙනකොටම මෙන්න අතීත සංස්කාරයන්ගේ ඵලේනුයි මට මේ දැනීම ඇති උනේ කියන කාරණේ. තේන්න. මේක ධර්මානුකූලව ගලපලා මහත්වෝ අපි දක්ෂ වෙන්න ඕනේ අර ඇලෙන ගැටෙන ස්වභාවයන් දෙකට යන්න තු උපේක්ෂාවට එන්න. ඒ ගැටෙන ස්වභාවය වගේමයි ඇලෙන ස්වභාවයත්. යම් අම්මා කෙනෙක් දරුවාට සීමාව ඉක්මවලා බැඳිලා යනවා නම් යම් දරුවෙක් අම්මා තාත්තාට සීමාව ඉක්මවලා බැඳිලා යනවා නම් මහත්වෝ එතනක් තියෙනවා කුසල් විපාකයක්. තේන්න. එතකොට මේ කුසලයේ අපිට ගින්දරක් බවට පත් වෙන්න පුළුවන්. දැන් සමහර අම්මලා ඉන්නවා මහත්වෝ දරුවා කෙරේ පුදුමාකාර විදිහට බැඳිලා. තේන්න. දරුවෝ ඉන්නවා අම්මලා තාත්තලා කෙරේ පුදුමාකාර විදිහට බැඳිලා. එතකොට මේ බැඳීම සිද්ධ වුණේ කුමක් නිසාද? පිනක ඵලයක් නිසා. තේන්න. දෙන්නා කැමති වෙන ආකාරයෙන් දෙන්නා සතුටු වෙනවා කොතැනකදීවත් ගැටීමක් සිද්ධ වෙන්නේ පිනක ඵලයක්. ඒ පිනේ ඵලය නිසා මොකද වෙන්නේ? අන්න ඒගොල්ලෝ පින ගින්දරක් බවට ඇලෙන දිශාවට ගියා ගින්දරක් වුණා. ගැටෙන දිශාවට ගියා ඒත් ගින්දරක් බවටයි. එතකොට මේ ඇලෙන දිශාවට යාම නිසා සමහර විට ඒ අම්මා ඒ තාත්තා දරුවන් කෙරේ ඇති කරගත්තා වූ බරපතල ආස්වාදය නිසා සතර අපායට වැටෙන්න පුළුවන්. තේන්න සතර අපායට වැටෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුව මහත්වෝ දෙමාපියන් දරුවන් සමග කටයුතු කරද්දී ඇලෙන සිතත් ගැටෙන සිතත් ධර්මයක් හැටියට දැකලා උපේක්ෂාව කියන තැනට එන්න ඕනේ මොකද මේ ඇලීමත් ගැටීමත් සංස්කාරයක් සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍යයි කියන කාරණේ දකිමින් තේරෙනවද එහෙම දකිමින් නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාට කළ යුතු ශ්‍රේෂ්ඨ උපස්ථානය කියන්නේ මහත්වෝ මහත්යාට අම්මා තාත්තාට සක්විති රජකම අරන් දෙන්න පුළුවන් නමුත් සක්විති රජකම අරන් දුන්නා කියලා අම්මා තාත්තාට සැලකුවා වෙන්නේ නැහැ තේරෙනවද එනිසා අම්මා තාත්තා කියන කුසල් නිධිය ඔබ ශක්තිමත් කළා වෙන්නේ අම්මා තාත්තා සද්ධාව තුල ශක්තිමත් කරනවා. තේනවද? දැන් මම මෙතනදී මතක් කළා සද්ධාව කියන්නේ ඇලීම් ගැටීම් වලට යන්නේ නැතුව උපේක්ෂාව කියන තැන මතු කරගන්න අම්මා තාත්තාට උපදෙස් දෙනවා. ඒක තමයි සද්ධාව. තේනවද? උපේක්ෂාව ශක්තිමත් කරගන්න උපදෙස් දෙනවා.
දෙවනුවයා සීලය තුළ ශක්තිමත් භාවයට පත් කරගන්න. තුන්වෙනුවයා දානය තුළ ශක්තිමත් භාවයට පත් කරගන්න. තේන්න හැම වෙලාම දන් ආහාර දන් දෙන්න ඉස්සෙල්ලයා ප්‍රිය වචනය අනුන්ට දන් දෙන්න. ප්‍රිය සිනහවනුන්ට දන් දෙන්න. ඉරියව්වකින් පවා මහත්තයොත් කෙනෙක් ප්‍රිය උපදුන ආකාරයෙන් අපිට ඉන්න පුළුවන්. ඉතුරේ සෑම දෙයක්ම අපි දෙන්න උදානයක් තව කෙනෙකුට දෙන්න වූ සතුරක් තියෙන. ඒ සතුර තුළින් අපිත් ශක්තිමත් භාවයට පත්වෙනවා. එය දකින කෙනත් ශක්තිමත් භාවයට පත්වෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධර්ම ශ්‍රවණය කිරීමට සැලැස්වීම තුළින් ප්‍රඥාව අම්මා තාත්තට දෙන්න කියලා. තේනවාද? සද්ධාව ශක්තිමත් කරනවා, සීලය ශක්තිමත් කරනවා, දානය ශක්තිමත් කරනවා, ප්‍රඥාවෙන් ශක්තිමත් භාවයට පත් කරනවා. මේ ශක්තිමත් භාවය තුළ මහත්තයෝ ඔබ අම්මා තාත්තාට කරන්න තියෙන ශ්‍රේෂ්ඨම යුතුකම ඉටු කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තේනවාද? එතෙන්දී අම්මා තාත්තා ඔබ දෙන දේ නොගන්න පුළුවන්. නමුත් ඒකත් ඔබ ධර්මයක් හැටියටයි දකින්න ඕනේ. ඒ ධර්මයේ තුලිනුත් ඔබ ඇලීම් ගැටීම් වලට යන්නේ නැතුව උපේක්ෂාව තුලට ඔබ එන්න දක්ෂ වෙන්න. උපේක්ෂාව. සංසාරේ මට මේ ලෝකේ සෑම කෙනෙක්ම අම්මා කෙනෙක් වුණා නම් මේ අම්මත් මටයි තිය අම්මා කෙනෙක් නෙමෙයි. නමුත් මගේ සංස්කාරයන් නිසා මේ අම්මා තාත්තා මට ලැබුණ හේතුවක් නිසාමයි. හේතුවක් කියන්නේ මොකද්ද? ධර්මය. එන අම්මා තාත්තා කියන්නේ ධර්මයක්. තේන්න. සංස්කාරයක ඵලයක්. තේන්න. එතකොට මේ ධර්ම රත්නය අපිට ලැබුණේ ඇලීම් ගැටීම් දිශාවට යන්න නෙමෙයි. උපේක්ෂාව තුල ඉඳන් අවබෝධයේ දිශාවට යන්නමයි. තේන්නාද? එනිසා අම්මාට යුතුයකම් සැලකීම තුලින් අම්මාගේ අනතුරෙන් බේරීම විතරක් නෙමෙයි තියෙන්නේ. තමා අනතුරෙන් මිදීමේ මාර්ගයක් මතු කරලා ගන්න. ඒ දෙකම කරගන්න. අම්මාට යුතුයකම් ඉතු කරලා මහත්මයා අනතුර කලා යනවා නම් ඒක සම්මාදිට්ඨියට අදාළ දෙයක් නෙමෙයි. එනිසා අම්මා තාත්තා කියන ඒ කුසල් නිදිය මතු කරගනිමින් මතු කරගනිමින් මහත්යෝ ඒ මතු කරගන්නා වූ කුසල් නිදිය නිසා සකස් වෙන පින කුසලයට මහත්යා ඇලීම් ගැටීම් ඇති කරගන්න යන්නේ. එතෙන්දී උපේක්ෂාවට එන්න වෙනවා. එහෙම නැත්නම් ධර්මය තුලින් අධර්මය මතු කරගත්තා වූ කෙනෙක් බවටයි පත් වෙන්නේ. තේනවාද? ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ. තමන් දක්ෂයෙක් නම් තමන්ට ධර්මයක් අම්මා තාත්තා කියන ධර්මයේ තුලින් ධර්ම රත්නය තුලින් මාත්‍යෝ මේ ජීවිතයේ උතුම් චතුරාර්ය සත්‍ය මතු කරලා දකින්න පුළුවන්. තේරෙනවද? අම්මා තාත්තා තුලින් දකින්න පුළුවන්. විශේෂයෙන්ම අම්මා කියන අර්ථය තුල. තේරෙනවද? ඒ අම්මා කියන අර්ථය කුසල් නිදියක් කියන කාරණේ සාක්ෂාත් කරගෙන ඒ කුසල් නිදිය හැකි තාක් අම්මා තාත්තාට උපස්ථානය කරමින් කරමින් මේ කුසල් නිදිය කරගන්මින් ඒ රැස් වෙන්නා වූ කුසලය පින මහත්වෝ ඇලීම් ගැටීම් දිශාවට අරන් යන්නේ නැතුව සංස්කාරයන්ගේ නිරෝධය දකින විදර්ශනාව සකස් වෙන උපේක්ෂාව කියන හිත ඇති කරගෙන ඒ උපේක්ෂාවත් අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂණම් මහත්වෝ අම්මා තාත්තා තුලින් අපිට මේ ජීවිතයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. එනිසා ඔබ දරුවෙක් හැටියට දකින්න ඕනේ මේ ජීවිතේ මට ආදරය කරන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලැබුණොත් මාත් එක්ක ගැටීම් ඇති කරගන්න අම්මා තාත්තා කෙනෙක් මට ලැබුණේ මේ අම්මා තාත්තා තුලින් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නමයි කියන කාරණය. තේනවා? එනිසා මේ ඇලෙන සිතත් ගැටෙන සිතත් උපේක්ෂාව කියන තැනට ගන්න. ඒ උපේක්ෂාව කියන තැන අම්මා තාත්තා කියන ධර්මයේ තුලින් ඔබ ධර්මයක් මතු කරගත්තා වෙනවා. තේනවා? ඔබ මේ කාරණේ කරන්න දක්ෂණං මේ ලැබුවා වූ වසර අම්මා තාත්තා තුලින් ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්න වසරක් බවට පත් වෙයි. අසරයි ස්වාමින් වහන්සේ සත්ත්ව විද්‍යාව පිළිබඳ පර්යේෂණ කරන නැත්නම් සත්ත්ව විද්‍යාව පිළිබඳ ඉගෙන ගන්න සිසුන් වන අපහට නැත්නම් අපේ ආචාර්ය මණ්ඩලයට මරණාසන්න මොහොතේදී තිරිසන් සතුන් උපාදානීය වීමක් වෙලා තිරිසන් අපායට වැටෙන්න පුළුවන්ද? තිරිසන් අපායට වැටෙන්න පුළුවන් කියන කාරණය මෙහෙමයි මහත්තයෝ. ඔය ප්‍රශ්නෙට උත්තර දෙද්දී අපි දකින්න ඕනේ උපාදාන පත්‍යා භවෝත්කිත් කියන අර පත්‍යසමුපාද ධර්මයට යටත් කළ තමයි ඔක දකින්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ මේ තෘෂ්ණා පත්‍යා උපාදානං උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල. ඒ නිසා කෙනෙක් කොයි ආකාරයෙන් ජීවත් වුණත් එයා මැරෙන මොහොතේ සකස් වෙන්නා වූ තෘෂ්ණාවට අදාළ උපාදානයේ තුලයි ඊළඟ භවයේ සකස් කරගන්නේ. තේරුණාද? එතකොට මහත්තයෝ එහෙමනම් එයා සත්ත්ව විද්‍යාව හැදෑරුවා කියලා එයා මුහුදාශ්‍රිතව කැලවල්ලාශ්‍රිතව එවැනි උපාදානයන් සකස් කරගත්තායි කියන කාරණය තුල මරණයෙන් පස්සේ ඊට අදාළම උපාදානේ සකස් වෙයිද නැද්ද කියන්නේ අපිට කියන්න බැහැ. තේරුණාද?
එනිසා නිරේතුරුවම යම් කෙනෙක් සතුන් පිළිබඳව ගවේෂණය කරනවා නම් මේ වනජීවීන් පිළිබඳව කැලෑ පිළිබඳව මුහුද පිළිබඳව මේවා පිළිබඳ ගවේෂණාත්මකව ඒවා උපාදානය කරගෙන කටයුතු කරනවා නම් ඒවා කෙරෙහි තෘෂ්ණාවෙන් කටයුතු කරනවා නම් ඒවා කෙරෙහි ධර්මානුකූලව නොබලා කටයුතු කරනවා නම් මහත්වෝ මරණාසන්න වෙලාවේ එවැනි උපාදානයන් සකස් වෙන්න පුළුවන්. තේරෙනවද? එනිසා එවැනි උපාදානයන් සකස් වෙනවායි කියන කාරණය තුළ සමාජයේ ජීවත් වෙන ගිහි පින්වතුන්ලාට මේවායින් බැහැර වෙලා ජීවත් වෙන්න බැහැ. තේරෙනවද? ඒතකොට දැන් අඟුලිමාල මනුෂ්‍ය ඝාතන 999ක් කරලත් උතුම් රහත් ඵලයට පත් වුණා. තේරෙනවද? ඒ වගේම අනේපිරි සිත්තුමා කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙලත් උතුම් සෝවාන් ඵලයට පත් වුණා. තේරෙනවද? ඉතින් ඒ වගේ මහත්වෝ සාන්තිෂ ඇමතිවරයා රාජ්‍යයේ ඇමතිවරයෙක් වෙලා ඉඳලත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. අම්බපාලිය ගණිකාවක් බවට පත් වෙලා ඉඳලත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. එනිසා එවැනි දේවල් මුහුද කෙරෙහි උපාදානය තිබ්බා කියලා වනජීවීන් කෙරෙහි උපාදානය තිබ්බා කියලා පරිසරය කෙරෙහි උපාදානය තිබ්බායි කියලා අනිවාර්යයෙන්ම මට කියන්න බෑ යා සතර අපායට වැටේ කියලා. තේරෙනවද? දැන් යම් කෙනෙක් මහත්වෝ අලින් පිළිබඳ උපාදානයෙන් අලින් පිළිබඳ සොයමින් අලින් පිළිබඳ කැලේ අලි ඉන්නවනේ එවැනි උපාදානයක් නැති කරගත්ත ඇයි ඉන්නවනේ. ඒගොල්ලෝ කවදාක්වත් මේ අලියා කියන්නේ සතර අපායේ සතෙක් කියලා දකින්නේ නැහැ. මේ අලියා කියන්නේ පෙර ජීවිතයේ දෙවියෙක් පෙර ජීවිතයේ මිනිසෙක් කියලා එයා දකින්නේ නැහැ. මේ අලියා කියන සතාට ඊළඟ ජීවිතේ නැවත මිනිසෙක් වෙන්න අවශ්‍ය නම් මිනිසෙක් වෙන්න පුළුවන් කියන කාරණේ දකින්නේ නැහැ. ඒ වගේ නිරේතුරුව මහත්වෝ මේවා නොදැකීම කියන්නේ ධර්මයේ නොදැකීමයි. ධර්මයේ නොදැකීම නිසාම ඒ සත්තුන් කෙරෙහි මාත්‍යෝ අප්‍රමාණ උපාදානයක් ඇති කරගන්නවා. තේන්න. ඒ උපාදානයක් ඇති කරගෙන සත්තුන් පිළිබඳ පරීක්ෂණ කරනවා, ගවේෂණය කරනවා, ඒගොල්ලෝ පෝෂණය කරනවා. එහෙම කරද්දි මාත්‍යෝ යාට ඒ සත්ව සංඥාව බරපතල ආකාරයෙන් ජීවිතේට එකතු වෙනවා. ඒ සත්ව සංඥාව බරපතල ආකාරයෙන් ජීවිතේට එකතු වෙද්දි මාත්‍යෝ මරණාසන්න මොහොතේ එක මොහොතකින් ඒ මාත්‍යයට සත්ව සංඥාවක් සකස් වෙන්න පුළුවන් නේද? නමුත් එයා සත්ව සංඥාව සකස් වුණත් එයා මාත්‍යෝ දානේ ඵලෙන් ශක්තිමත් නම් දානෙන් ශක්තිමත් නම් එයාට පුළුවන් අර දිව්‍ය තලයක දිව්‍ය අලියෙක් වෙලා දිව්‍ය ඇතෙක් වෙලා උපත්ති ලබන්න. ඒ දානේ කියන කාරණේම ශක්තිමත් නම් ඈ. එතකොට එයා දානේ කියන කාරණේනුත් දුර්වලයි. සීලය කියන කාරණේනුත් දුර්වලයි. එවැනි වෙලාවක අර තිරිසන් සත්ව සංඥාවක් සකස් වුණොත් මහත්වෝ එයා කැලේ ඉන්න අලියෙක්ගේ මව් කුසක උප්පත්තිය ලබන්න පුළුවන්. මොකද එයා කැමති කලේ සත්ව සංඥාව. අලියා කියන සංඥාවට එයා කැමති වුණා ධර්මානුකූලව අලියා තුලින් ධර්මයක් දැක්කේ නැහැ. අපි අලියා තුලින් ධර්මයක් දකින්න ඕනේ. ස්වභාව ධර්මයේ තුලින් ධර්මයක් දකින්න ඕනේ. අපි කවදාකවත් ස්වභාව ධර්මයේ තුලින් ධර්මයක් දකින්නේ නැහැ. දැන් අරාබියේ ජීවත් වෙන කෙනාට ස්වභාවික సౌందర్యයක් නැහැ, ගහකොළ නැහැ. එතකොට ඒ කාන්තාරය කියන්නේ ධර්මයක්, වෙන දෙයක් නෙමෙයි. දැන් හිමාලයේ ජීවත් වෙන හිමාලයේ ආශ්‍රිතව තියෙන ගම්මානවල ජීවත් වෙන අය මාත්‍යෝ ඉපදුන දවසේ පටන් අර මහා ගොරෝසු ඇඳුම් ශරීරයට දාගෙන තියෙන්නේ. පැය 24ම සබත්තු දාගෙන ඉන්නේ, හිස් වැස්සුමල් දාගෙන ඉන්නේ. අර හීතලේ ගැහි ගැහි පුංචි කාලේ ඉඳන් වයෝ වෘද වෙනකන් ඒගොල්ලෝ ජීවත් වෙනවා. ධර්මයක් අපි දකින්නේ. එතකොට මේ රටේ ඉපදුන ජනතාව මේ සුන්දර පරිසරයක ආස්වාදය විඳිනවා. මේ ධර්මයක් අපි දකින්නේ. තේන්න. එතකොට මේවා පරීක්ෂණ කරන්න හදාරන්න දෙයක් නැහැ. මේවා තුලින් ධර්මයයි අපි මතු කරගන්න ඕනේ. එතකොට අරාබී අර කාන්තාරේ අවකාශ් එකේ අර මිනිස්සු වායු සමීකරණ යට ජීවත් වෙන්නේ ඇයි? පෙර ජීවිතේ පරිසර විනාශ කරලා ගහකොළන් කපලා වැලි ගොඩ දාලා ගල් කඳු කපලා එහි පරිසර විපාකයන් නිසාම මහත්වෝ පරිසරයෙන් ලැබෙනා වූ ආස්වාදයක් ඒගොල්ලන්ට ලැබෙන්නේ හේතුඵල ධර්මයක්. ඒතොර අර හිමාලයේ ආශ්‍රිත ගම්මානවල ජීවත් වෙන පුංචි දරුවා පටන් අර හීතලේ ගැහි ගැහි මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්නේ මහත්වෝ පෙර ජීවිතේ මහා කඳු විනාශ කරලා ගහකොළ විනාශ කරලා පරිසර විනාශයන් කරලා ඒ කළා වූ අකුසල් නිසා මහත්වෝ ගැහි ඉපදෙන තැන උපදිනවා. තේන්න. එතකොට මහත්තයා මේ සුන්දර පරිසරයේ ඉපදුනේ හේක හේතුවක් නිසා. ඒ කියන්නේ පෙර ජීවිතයේ මහත්තයා පරිසර විනාශයන් සිද්ධ කළේ නැහැ. දැන් මේ මොහොතේ කොයිසම් පරිසර විනාශයක් මේ සමාජය තුල සිද්ධ වෙනවද? ඒ පරිසර විනාශයේ සංවර්ධනයේ නාමයෙන් සිද්ධ වෙන පරිසර විනාශය තුල මහත්තයෝ මහා පස්කඳු පොළොවට සමතලා වෙනවා. මහා ගල් කඳු කඩකඩ ගොඩනැගිනි නිර්මාණය වෙනවා.
වැලි ගොඩදදා ගොඩදදා ගංගාවල යුරු පළල් වෙලා මහා පරිසරික විනාශ වෙනවා. එතකොට ওই පරිසරික විනාශයන්ට සම්බන්ධ වෙන සෑම කෙනෙක්ම තේන්නන්නේ ඊළඟ ජීවිතයේ මහත්යෝ ඔය හිම මිදිලා මිනිස්යෝ පීඩා විඳින හිමාලයේ ආශ්‍රිත ගම්මානවල ඉපදෙන්න කැමති වෙන්නේ. ඔය පරිසර විනාශ කරන සෑම කෙනෙක්ම මහත්යෝ කාන්තාර දේශගුණයක් පරිසරයක් තියෙන සමාජයවල ඉපදිලා ඒ දුක විඳින්න කැමති වෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ දුක විඳිද්දි මහත්යෝ අපි කම්බුලට අත තියාගෙන අනේ අපොයි කියලා වැඩ හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයක්. එහෙනම් පරිසරය තුලින් මුහුද තුලින් මහත්යෝ මේ සියල්ල තුලින් අපි ධර්මයක් දකින්න ඕනේ. තේන්න. මේ මහා සාගරය යම් දවසක හිඳිලා වැලි තලාවක් වෙනවා නම් මහත්යෝ ඒ සාගරය ගැන පරීක්ෂා කරලා වැඩ නැහැ. මේ මහා සාගරයත් අනිත්‍ය වූ ධර්මතාවයක් නම් ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න නෙමෙයි අපිට තියෙන්නේ. මේ මහා ලස්සන සුන්දර පරිසරය මේ වර්තමාන සිද්ධ වෙන ජනතාවගේ සංවර්ධනයේ නාමයෙන් සිද්ධ වෙන ආස්වාදය නිසා තනිකර කාන්තාර දේශගුණ පොළොවක් බවට පත් වෙනවා. තේන්න. ඒක ආයිමත් අමුතුවෙන් පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. තේන්න. ඒ නිසා අපි මෙන්න මේ යථාර්ථයයි දකින්න ඕනේ. මේ පරිසරය කියන්නේ මහසාගරය කියන්නේ සත්ව විද්‍යාව කියන්නේ සතර මහා ධාතුන්ගෙන්ම සැදුනා වූ ස්වභාවයක්. සතර මහා ධාතුවේ අනිත්‍යයි කියලා දකින්න තැන මහත්යෝ උතුම් සෝවාන් ඵලයට අදාළ ධර්මතාවයන් තුල අපි ඉන්නවා. ඒ නිසා මේ ශිෂ්‍යයා අහන ප්‍රශ්නේදී මට මේ ශිෂ්‍යයාට සත්ව විද්‍යාවෙන් අයින් වෙන්න කියලා අපිට කියන්න බැහැ. ඒවා සමාජයේම කොටසක්. තේන්න. ඒ නිසා අපි නිරේතුරුව ඒ සත්ව විද්‍යාව තුලිනුත් මහත්යෝ ධර්මයක් මතු කළ ගන්න ඕනේ. මේවා කෙරෙහි ඇලීම් දිශාවට යන්නේ නැතුව ගැටීම් දිශාවට යන්නේ නැතුව දැන් අපි ඉන්නේ උතනයි. පරිසරය දැක්කාම කෙනෙක් ඇලෙනවා. තේන්නාද? පරිසරය දැක්ලා කෙනෙක් ඇලෙනවා. එයා පරිසරයේ ස්වභාව సౌందර්යය විඳිමින් පරිසරයට ඇලෙනවා. තව කෙනෙක් ඉන්නවා එයා ලස්සන පරිසරයක් දැක්කාම එයා කල්පනා කරන්නේ මේකේ ගස් ටික කපා ගන්න, මේකේ වැලි ටික ගොඩ දා ගන්න, මේකේ එයා ඒ නිසා ඇලෙනවා පරිසරයට. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා මේ සත්තු විනාශ කරනවා, ගස් කොළන් කපනවා, වැලි ගොඩ දානවා කියලා එයා ගැටෙනවා. තේන්න. ඒතර මේ දෙක අතර දෝලණය වෙමින් තමයි අපි ඉස්සරහට යන්නේ. ඒ නිසා මේවා තුලින් අපි ධර්මයක් මතු කරලා ගන්නේ නැහැ. ධර්මයේ නාමයෙන් අධර්මයක්මයි මතු කරගන්නේ. තේන්නාද? ඒ නිසා ඔබ ඒවා පිළිබඳ පරීක්ෂණ කරන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සෑම සංස්කාරයක්ම ධර්මතාවයක්. මේ ධර්මතාවයන් අනිත්‍යයි කියලා දකින්න. ඒවාට බැඳෙන්න යන්න එපා. තේන්නාද? ඒවාට බැඳෙන්න යන්න එපා. තේන්නාද? තිරිසන් සතුන් පිළිබඳ පරීක්ෂණ කරනවා නම් මේ තිරිසන් සතා පටිච්ච සමුප්පන්න උපතක් කියලා දකින්න. මේ තිරිසන් සතා කියන්නේ පෙර ජීවිතයේ සීලයේ දුර්වලභාවයට පත්වෙච්ච කෙනෙක් කියලා දකින්න. මේ තිරිසන් සතා කියන්නේ සතර අපාය කියලා දකින්න. දකිමින් තිරිසන් සතා තුලින් ධර්මයක් මතු කරගෙන කරන පරීක්ෂණයක් කරන්න. තේනවා. මේ මහා සාගරය පිළිබඳ පරීක්ෂණ කරද්දි මේ මහා සාගරයත් යම් දවසක සිඳී වියලී වැලි තලාවක් වෙනවා කියන යථාර්ථය දකින්න. තේනවා. මේ මහා සාගරය කියන්නේ අසුරයින් ජීවත් වෙන්නා වූ ලෝකය කියලා දකින්න. තේනවා. ඒ වගේ නිරේතුරුව මේ මහා සාගරයත් අනිත්‍ය වූ ධර්මතාවයක්. මේ මහා සාගරය කෙරේ මං උපාදානය සකස් කරගත්තොත් මමත් මැරිලා මේ මහා සාගරේම අසුරෙක් වෙලා මාළුවෙක් වෙලා උපදින්න පුළුවන් කියන ධර්මතාවය දකින්න. දැකලා මහා සාගරය කෙරේ තෘෂ්ණාවෙන් බැහැර වෙලා මහා සාගරය පිළිබඳ පරීක්ෂණ කරන්න. තිරිසන් සතා කෙරේ තෘෂ්ණාවෙන් බැහැර වෙලා ධර්මයක් හැටියට දකිමින් තිරිසන් සතා තුලින් සතුන්ට අදාළ පරීක්ෂණ කරන්න. ඒ වගේම වනජීවී පිළිබඳ මේ කැලේ පිළිබඳ පරිසරය කෙරෙහි මේ පරිසරයත් අනිත්‍ය වූ ධර්මතාවයක්. මේ සුන්දර පරිසරය අපිට ලැබුණේ අපේ කුසල් විපාකයක් නිසා. තව තව අකුසල් රැස් වෙන්න මේ සුන්දර පරිසරයත් විනාශ වෙනවා කියලා දකිමින් පරිසරය පිළිබඳ පරීක්ෂණ කරන්න. අපිට එපා කියන්න බෑ. තේනවා. නමුත් අපිට එපා කියන්න බෑ. මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම පරීක්ෂණය තමයි මේ මුහුද ගැන පරීක්ෂණ කරන්න කියන හිතත්, මේ පරිසරය ගැන පරීක්ෂණ කරන්න කියන හිතත්, මේ සතුන් පිළිබඳ පරීක්ෂණ කරන්න කියන හිතත් අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා දකිනවා නම් ඒ තරම් පරීක්ෂණයක් මේ ලෝකයේක තමයි ආර්ය පරීක්ෂණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආර්ය පරීක්ෂණ කිරීමෙන් තොරව ඔය කරන්නා වූ සෑම පරීක්ෂණයක්ම දුකට හේතු වෙන්නා වූ, කවදාක්වත් නිත්‍යභාවයෙන් තබා ගන්න බැරි වූ පරීක්ෂණයක් කියන කාරණේ තේරුම් ගන්න ඕනේ. ඔබ කොච්චර මුහුද ගැන පරීක්ෂණ කළත් ඔය මුහුද යම් දවසක වැලි තලාවක් වෙනවා නම් පරීක්ෂණ කළා වැඩක් නැහැ.
ඔබ කොච්චර මේ ගහකොළ ගැන පරීක්ෂා කළත් මේ ගහකොළ කවදාක්වත් මුඩු බිමක් බවට මේ පොළොව පත් වෙනවා නම් පරීක්ෂණ කළා වැඩක් නැහැ. මේ තිරිසන් ලෝකය ගැන කොච්චර පරීක්ෂණ කළත් තව අවුරුදු ගාණක් යනකොට ඔය අලි પરම්පරාව පවා වඳ වෙලා යනවා කියලා ඔබ දකිනවා නම් වෙනවා නම් පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. කල යුත්තේ අනිත්‍ය වෙන දේ නিত্য වශයෙන් අරගෙන පරීක්ෂණ කරන්න කියනා වූ මේ හිත ආර්ය පරීක්ෂණයට ලක් කරනවායි කියන කාරණය. එතන තමයි මහත්යෝගට උත්තරේ. අවසරයි ස්වාමින් වහන්ස, සම්මා සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා වන්නේ කෙසේද? එසේ සිදුවීමට අවශ්‍ය සාධක කවරේද? විශේෂයෙන් බෞද්ධ සමාජයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවුවනක් පිරිසට මෙහිදී පැවරෙන කාර්යභාරය කුමක්ද? මහත්මයා, මේ වෙලාවේ මගෙන් එමසිරි මහත්මයෝ සම්මා සම්බුද්ධ ශාසනයක ආරක්ෂාව උදෙසා අවශ්‍ය වෙන්නා වූ සාධකයන් මොනවද කියන කාරණා. එතකොට සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වීම සඳහා අවශ්‍ය කරන සාධක තමයි මහත්මයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිස බුදුරජාණන් වහන්සේ උදෙසා කීකරු භාවයට පත් වෙනවා. ධර්ම රත්නයේ උදෙසා කීකරු භාවයට පත් වෙනවා. සංඝ රත්නයේ උදෙසා කීකරු භාවයට පත් වෙනවා. එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුවනක් පිරිස තෙරුවන් කෙරෙහි අකීකරු භාවයට පත් වෙන මොහොතක් පාසා අපි නිරේතුරුවම මේ ශාසන අතුරුදහන් වීමට අදාළව ධර්මතාවයන් සකස් කරගන්නවා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වුණා වූ දඹදිව සමාජයේ මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා ගියේ බුදුරජාණන් වහන්සේ උදෙසා, ධර්ම රත්නයේ උදෙසා, සංඝ රත්නයේ උදෙසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිස අකීකරු භාවයට පත් වීමයි. ඒ වගේම අපි දන්නවා මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ මේ දෙරණට ගොඩබ උතුම් ධර්මයේ අර්ථයන් රැගෙන ආවට පස්සේ මේ දක්වා ශාසන අතුරුදහන් වීම කීපයක්ම සිද්ධ වෙලා තියෙනවා. ඒ ශාසන අතුරුදහන් වීම නිසායි අපිට සිද්ධ වුණේ අපේ අතීතයේ වැඩ සිටි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාට උරුම රටට එහෙම නැත්නම් තායිලන්තයේ වැනි රටවලට වැඩම කරලා නැවත උපසම්පදාව ගෙනල්ලා මේ ශාසනයේ ශක්තිමත් භාවයට පත් කරා. එමන මහත්ව ශාසනයක අර්ථය, ශාසනයක ශක්තිය, ශාසනයක ආරක්ෂාව රඳා පවතින්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුවනක් පිරිසේ බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට දක්වන්නා වූ කීකරු භාවයේ මතයි. තේරෙනවද? එතෙන්දී බුදුරජාණන් වහන්සේට දක්වන්නා වූ, ධර්ම රත්නයට, සංඝ රත්නයට දක්වන්නා වූ කීකරු භාවයේ කියලා අදහස් කරන්නේ අපි උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් නම් අපි නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයන්ට අදාළ ජීවත් වෙන. තේරෙනවද? ඒතකොට සාමණේර භික්ෂුන් වහන්සේ නමක් නම් උන්වහන්සේ නිරේතුරුවම උතුම් සාමණේර දස සීලයත් සේකියා 75ක් ආරක්ෂා කරගෙන ජීවත් වෙන. ඒ වගේම ගිහි පින්වතුන්ලා, උපාසක උපාසිකා පින්වතුන්ලා බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට කීකරු භාවයට පත් වුණා කියන්නේ ඒ අය ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුඩට දැසගෙන ජීවත් වෙනවායි කියන කාරණය. තේරුණාද? එහෙමනම් නිරේතුරු අපි දක්ෂ වෙන්න ඕනේ සිංහල අලුත් අවුරුද්දක් උදා වෙනවා සිංහල බෞද්ධ ජනතාව උදෙසා. ඒතර මේ සිංහල අලුත් අවුරුද්ද සිංහල බෞද්ධයා කියන අර්ථය හැටියට භික්ෂුවක් හැටියට මට දකින්න පුළුවන් සිංහල බෞද්ධයා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරන්නා කියන කාරණය. තේරුණා? එනිසා මේ ලබන්නා වූ ඉදිරියේදී ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්දේදී පින්වතුන්ලා දක්ෂණං හිතන්න මම ගෙවි ගියා වූ අවුරුද්දේ පැවිදි පක්ෂයේ හැටියට අපි ගෙවි ගියා වූ අවුරුද්දේ මම බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට කීකරුව ගත කළාද කියන කාරණය මම හිතනවා ලබන්නා වූ අලුත් අවුරුද්ද අපිට ශක්තිමත් භාවයට පත් කරන්න, අපි තුල ධර්මයන් වැඩෙන ස්වභාවයට පත් කරන්නේ ධර්මයන් වැඩෙන ස්වභාවය තුලින් ශාසනයේ ශක්තිය ශක්තිමත් කරන්න ලොකු පිටුවහලක් බවට පත් වෙනවා. ඒ වගේම පැවිදි පක්ෂයේ හිතනවා වගේම තමන් බුදුරජාණන් වහන්සේට කීකරු භාවයෙන්, ධර්ම රත්නයට කීකරු භාවයෙන්, සංඝ රත්නයට කීකරු භාවයෙන් මම උතුම් ප්‍රාතිමෝක්ෂය තුල ජීවත් වුණාද, මම උතුම් සාමණේර දස සීලය තුල ජීවත් වුණාද, සේකියා 75 තුල ජීවත් වුණාද කියන කාරණය හිතනවා වගේම ගිහි පින්වතුන්ලා දක්ෂණං මේ වසරක් ගෙවෙන්න යන මොහොතේ, නව වසරක් උදා වෙන්න යන මොහොතක තමන් ගෙවුණා වූ නව වසර තුල සැබෑ
බෞද්ධයෙක් සිංහල බෞද්ධයෙක් හැටියට බුදුරජාණන් වහන්සේට කීකරුභාවය දක්වන ධර්මරත්නයට සංඝරත්නයට කීකරුභාවය දක්වන බෞද්ධයෙක් හැටියට මම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගත කළාද කියන කාරණේ අපි නුවණින් දකින්න දක්ෂණා අපි අතීතාවර්තනයේ දෙන්න දක්ෂණන් මම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් ජීවිතයට එකතු කරගත්තා වගේම ඒ ජීවිතයට එකතු කර ගැනීම තුල මං සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව ස්ථාපිත කිරීම උදෙසා පුද්ගලයෙක් වශයෙන් බෞද්ධයෙක් වශයෙන් මගින් විය යුතු වගකීම මං ඉටු කළාද කියන කාරණේ දකින්න එතන අපිට අපේ අඩුපාඩු තියනවා නම් සකස් කරගෙන නව වසරට මුහුණ දීම උදෙසා ශක්තිමත් පදනමක් දමා ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? ඒ නිසා නිරේතුක දක්ෂ වෙන්න සම්මා සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා වීම කියන කාරණය බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ අපි දක්වන්නා වූ කීකරුභාවය මත සිද්ධ වෙනවා වගේම සංඝයා හැටියට අපි නිරේතුරුවම කොච්චර කීකරුභාවයට පත් වුණත් උපාසක උපාසිකා පිරිස ධර්මයෙන් දුර්වලභාවයන්ට පත් වෙනවා නම් සංඝයාට විතරක් මේ වගකීම තනියම කවදාවත් ඉස්සරහට අරගෙන යන්න බෑ. ඒක හේතුඵල ධර්මයක්. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ අපේ රටේ පාලනය කරන පාලක පින්වතුන්ලා වගේම මහා සංඝරත්නය වගේම උපාසක උපාසිකාවන පින්වතුන්ලා වගේම අපි සෑම කෙනෙක්ම මේ උතුම් සද්ධර්මයේ අගය වටහාගෙන මේ උතුම් සද්ධර්මයේ කියන තියෙන අර්ථවත් භාවය වටහාගෙන මේ සද්ධර්මය මේ ලෝක ධාතුව තුන ආරක්ෂා වී පවතින මේ උතුම් දේශේ සුරක්ෂිත භාවය කියන දේ ස්ථාපිත කරගන්න. තේරුණාද? ඒ නිසා මහත්මයා යොමු කරපු ප්‍රශ්නේ තමයි මහත්මයෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයක ආරක්ෂාව රඳා පවතින්නේ කුමන කාරණයක් මතද කියන කාරණය. ඒ නිසා මම හිතනවා මම කෙටියෙන්ම නැවත සඳහන් කරන්නම් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවය ආරක්ෂා වීම සිද්ධ වෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි ඇති කර ගන්නා වූ කීකරුභාවය මතමයි. ඒ කීකරුභාවය දුර්වල වෙන්න වෙන්න අකීකරුභාවයන් සකස් වෙන්න සකස් වෙන්න අපි සෑම කෙනෙක්ම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය දුර්වල කිරීමේ කාර්යයට අදාළව අප්‍රමාණ වූ මිත්‍යා දෘෂ්ටික භාවයන්ට අදාළව අකුසල් සිද්ධ කර ගන්න. ඒ සිංහල අලුත් අවුරුද්දේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිණිස වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සුරක්ෂිත භාවය උදෙසා ඒ වගකීම් පැවරෙන අපේ ගෞරවනීය පාලක පින්වතුන්ලා හිතන්න දක්ෂ වෙන්න ඕනේ තමා සතුව තමන්ට මේ ඉතිහාසය විසින් එහෙම නැත්නම් තමන්ගේ අතීත කුසල් ධර්මයන් විසින් තමන් වෙත පවරලා තියෙන මේ උත්තරම වගකීම වෙන මෙතෙක් අවුරුදු 2600ක් පුරාවට ආරක්ෂා කරගෙන පැමිණි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සියලුම සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා කියන ධර්මය ලෝකෙට දේශනා කරන මේ උතුම් සම්මා සම්බුද්ධ ධර්මය ඒ අනිත්‍යභාවය නිසාම වැඩිපුර එක දවසක් වෝ මේ ලෝකෙට ආරක්ෂා කරලා තියලා ඒ ආරක්ෂා කර ගන්නා උතුම් සද්ධර්මය තුලින් ඔබත් සුගතිය සාක්ෂාත් කරගෙන ඒ සුගතියත් දුගතියත් අනිත්‍යයි කියලා දකින දැක්ම තුල උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස වෙන අපත් මේ රාජ්‍ය පාලනය කරන්නේ ගෞරවනීය පින්වතුන්ලා මේ ශාසන අර්ථයන් අනාගත ලෝකයට ආරක්ෂා කරලා තමනු ශාසන අර්ථයන් ජීවිතයට එකතු කර ගන්නවා කියන අදිෂ්ඨානය අපි ඇති කරගත්තොත් අතීත වර්ජණයක යෙදিলা අපේ අතින් උනා වූ දුර්වලතාවයන් නිවැරදි කරගෙන අපි ලබන්නා වූ අසරට මුහුණ දෙනවා කියන කාරණය සිහිපත් කරගත්තොත් මම හිතනවා ගෙවුන වසරත් ලබන වසරත් මේ දුර්ලාට ධර්මයේ අර්ථයන් වැඩෙනම වසරක් බවට පත් වෙන්නේ කියන කාරණය. ඒ නිසා අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ මේ උතුම් සද්ධාන් ශ්‍රවණය කිරීම තුළින් රැස් කරගත්තා වූ පින්තුල්ලාටත් පින්තුල්ලාගේ පවුල්වල සිළු දෙනාටත් දැක බලා සතුටුනා වූ සියලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිස හේතු වේවා. ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ගෞරවනීය පින්තුල්ලාට ධර්මයේ අර්ථයන් වැඩෙන වසරක්ම බවට පත් වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු.